අවසරයි ස්වාමීන් වහන්ස පසුගිය වැඩසටහනින් ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව අප සිත තුළ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම පිළිබඳව සමාධිත්‍ය පිළිබඳව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියා නැවතත් ඒ පැහැදිලි කිරීම හා සම්බන්ධ වන්නට අපි සූදානම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාධිත්‍යයට අදාළව දානේ සීලය ආනිසංස අපිට දේශනා කරනවා දානේ සීලය ආනිසංස කියන්නේ දානේදී ආනිසංස දිනවනා ආයුෂ වර්ණයේ සැපේ බලේ දානේ ආනිසංසය නමුත් උනා වර්තමාන සමාජයේ ලෝභ දේශ මෝහ ධර්මයන් සකස් වෙන්නේ කුමක් නිසාද නෝනා මේ යථාර්ථය අපි පිළිගන්නේ කෙනෙක්ගේ මහේශාක්‍ය භාවයේ දකිද්දී කෙනෙක්ගේ ප්‍රභූ භාවයේ දකිද්දී කෙනෙක්ගේ ධනවත් භාවයේ දකිද්දී මේක හේතුඵල ධර්මයක් කියලා කවුරුත් දකින්නේ නැහැ ඒ නිසාම අපි ඒවා නිසා ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නවා ධනපති පන්තිය බංග වේවා කියලා කියනවා එහෙම කෙනෙක් දැක්වාම දේශය ඇති කරගන්නවා ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා වෛරය ඇති කරගන්නවා හේතුඵල ධර්මයන්ට අදාළව දකින්නේ නැහැ ඒ වගේම සීලයේ ආනිසංස ජනප්‍රිය භාවයේ සමාජය තුල ඇති වෙනවා ඒ ජනප්‍රිය භාවයේ තුල කවුරු හිටියත් නොවනා ඒක සීලේ ආනිසංසය එහෙමයි අනේ සම්මාදිට්ඨියයි අපිට කියන්නේ ඒතර බලන්න මේ සම්මාදිට්ඨිය අර්ථයන් අපේ ජීවිතයට එකතුනොත් නොවනා ওই සා සුන්දර ජීවිතයක්ද කියලා බලන්නකෝ යා බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනින් එහාට යන්නේ නැහැ කාය කර්මයක් කරද්දි බලනවා මට යහපත උදෙසා දනුන්ට යහපත උදෙසාද එහෙනම් කරනවා වචී කර්මයක් කරනකොට බලනවා මට යහපත්ද අනුන්ට යහපත්ද එහෙනම් කරනවා මනෝ කර්මයක් කරද්දි බලනවා ඒක මට යහපතද අනුන්ට යහපතද ඒක කරනවා බලන්නකො නෝනා එහෙම කළා නම් සමාජය කොච්චර සුන්දරද එහෙනම් සමාජය මේ අසුන්දර වෙන්නේ ඇයි සද්ධාව නමුත් නෝනා අපි ඔක්කොම බෞද්ධ සද්ධාව තියෙන්න නම් අපි මෙතෙන්ට එන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයෙන් අදාළව අපි හිතන්න ඕනේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අනේ ඒ නිසා මං යහපතේමයි යෙදෙන්නේ අයහපත් දෙයක් කළොත් අයහපත් තියෙනවාමයි මං අයහපතෙන් මිදෙනවායි කියන විශ්වාසයට එනවා අනේ මම මෙරිලා ඉපදෙනවායේ මෙරිලා ඉපදෙන පටිච්ච සමුප්පන්න උපත නම් මං කවදාක්වත් දුර්වල කරගන්නේ නැහැ කියන විශ්වාසයට එයා ඉන්න ඕනේ ඒ වගේම මේ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය ඇති කරගෙන එයා නිරේතුරුවම නොනා කොච්චර ජනප්‍රිය කෙනෙක් දැක්කත් කොච්චර ධනවත් කෙනෙක් ගත්තත් ඇලින් ගැටින් සකස් කරගන්නේ නැහැ උපේක්ෂාවට එනවා අනුන්ගේ ධනවත් භාවය තුලින් තමා ධර්මයක් ජීවිතයට එකතු කරගන්නේ අනුන්ගේ ජනප්‍රිය භාවය තුලින් තමා ධර්මයක් ජීවිතයට එකතු කරගන්නේ නමුත් වර්තමානයේ නොනා ජනප්‍රිය කෙනෙක් දැක්කොත් මොකද්ද කරන්නේ එලෝ එලෝ ඒ මිනිස්සයව විවේචනය කරනවා එලෝ එලෝ විවේචනය කරනවා දැන් සංඝ සමාජයේ අපි අපි අතරත් තියෙනවා විවේචන ඕන තරම් බුදුරජාණන් වහන්සේ කොතනකවත් සංඝයාට නොනා ප්‍රසිද්ධියේ තව ස්වාමින් වහන්සේ කෙනෙක් විවේචනය කිරීම විනයානුකූලව තහනම් කළා තියෙනවා එහෙමයි සෝන සංඝ සමාජයේ කොතනකවත් සංඝයා විවේචනය කරගැනීම තහනම් නමුත් මන් දන්නේ ඇයි දෙවියහාමුදුර දැන් මම ඔබට පන්සිල් වලුවට මන් දැන් අවුරුදු 6ක් තිස්සේ බණ කියනවා මං කවදාකවත් ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැරද්දක් කියලා තියනවද නැහැ සර් වැරද්දක් කියලා නැහැ මොකද වැරද්දක් කියලා නැති අපිට වැරදි කියන්න බෑ බුදුරජාණන් වහන්සේ අපිට බලවත් ආකාරයෙන් අවවාද කරනවා ඔබලා අතර තියෙන ප්‍රශ්න ගිහි සමාජයට අරන් යන්නත් කියලා මොකද ගිහි සමාජය තුල සද්ධාව වැටුනොත් මුළු සමස්ත ශාසනයටම අනුතුරකට යනවා අපේ ස්වාමීන් වහන්සේ ඒක නේද වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ අපි කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා සංඝ සමාජයේ අපි වැරද්දක් කරනවා නම් මම අධර්මයක් දේශනා කරනවා නම් මම යම් දුෂ්ටියක් දේශනා කරනවා නම් මං යම් විකෘති ධර්මයක් දේශනා කරනවා නම් නෝනා ඒක කවදාකවත් මාත් ඉස්සරහට ඇවිල්ලා කියන්න බෑ එහෙමයි ඒක විනයානුකූල තත්ත්වයක් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වරදක් මාත් ඉස්සරහට ඇවිල්ලා ජනතාව ඉස්සරහට ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න බෑ එහෙමයි බුදුරජාණන් වහන්සේ සංඝයාගේ වැරදි උදෙසා ප්‍රාතිමෝක්ෂ සීලයට අධිකරණයන්ට අදාළව විනය කාරණා හතක් පනවනවා ප්‍රාතිමෝක්ෂ සීලයේ අධික විනය කාරණා 227 න් විනය කාරණා හතක් වෙන් වෙලා තියෙන අධිකරණයට අධිකරණය කියන්නේ වැරද්දක් කළොත් ඒවා විසඳන ආකාරය ඒවාට දෙන දඬුවම එතකොට නෝ සංඝයාගේ වරද්දක් තියෙනවා නම් සංඝයා තුලින්මයි ප්‍රශ්න විසඳන්නේ එහෙමයි සම්මත ඒතකොට සංඝයාගේ වැරදි කතා කරන තැන තමයි උතුම් පොහොයගේ කියලා කියන්නේ සීමා මාලකයා කියන්නේ එහෙමයි මේ ලෝක ධාතුයේ තුල තියෙන නොනා පිරිසිදුම තැන තමයි සීමා මාලකේ කියන්නේ සීමා මාලකේ තරම් පිරිසිදු තැනක් වෙන ලෝකේ කොතනකෝ මොකද සීමා මාලකයකට ඇතුල් වුණාට පස්සේ නොනා අපි ඇවැත් දේශනා කරලා පිරිසිදු භාවයට පත් වෙලා අපි කටයුතු ආරම්භ කරන්නේ
अबे हम वैराग्य तीन आरंग ये वैराग्य आरोचने करला अपने एक निवृत्ति भाव एक बात करला निवृत्ति भिक्षु नेतियता उपसंपदा भिक्षु नेतियता या फिर विनय कर्म या निसामाजिक ये माय तेल ये वाके माय सीमा माल के अस्तुलट आवमोचन सामने र सामिन्नासे के लिए अन्य बह ये माय सामने र सामिन्नासे के लिए सीमा बतगामी नहीं कहो दाखो उपसंपदा भिक्षु वहां से नाट पमना तर सामने र सामिन्नासे के लिए अन्य बही ना घी के लिए कथा कर लगे नहीं ऐ बुद्धराजानन वहां से ऐसा राहसिकत भाव या इतने ऐतिहासिक संघ समाजे प्रश्न बाहर लोकयागे अन्न देने इप्पा बाहर लोकयागे साधारण दुर्मल है बाहर लोकया कांडायम खालीवल तगहिला शासन बेदी मैथिले ऐसा संघयागे प्रश्न लोके इस तरह तरंगया निपाल किएन मेन सुरक्षित कैन मेन सीमा माले के रस्सेन इतने सामने र सामिन्नासे किने बुदा तेन बह කැපකරුතා දෙන්න බෑ ඒ සීමාවට රැස් වෙලා ඔබලා ඇවැත් දේශනා කරලා පිරිසිදු භාවයටපත් වෙලා සමගියෙන් සාකච්ඡා කරන සමගියෙන් ප්‍රශ්න විසඳ ගන්න ඒතකොට එහෙම සමගියෙන් ප්‍රශ්න විසඳගත්තා නම් නෝනා කවදාකවත් සමාජයේ ප්‍රශ්න එනවද විනය කර්මයක් කරද්දී අපි ඇවැතක් ප්‍රකාශ කරද්දී සීමා මාලකයක් තුල කිසිම උපසම්පදා භික්ෂුවකට ඒක බාහිර සමාජයට කියන්න බෑ කිව්වොත් එයා ඇවැතට ලක් වෙනවා එහෙමයි සේන මම සාමින්වහන්සේකට ගෙනුට ඇවැත් දේශනා කරන්න ගිහිල්ලා කියනවා සාමින්වහන්ස මහත්මිය මේ ඇවැත සිද්ධ වුණා කියලා එහෙමයි කියලා මම පිළිසිල් වෙනවා එහෙම නැත්නම් සංඝාදිශේෂයක් වුණා නම් විනය කර්මයක් කළා පිළිසිල් වෙනවා එහෙමයි නමුත් ඒක නෝනා උපසම්පදා භික්ෂුවකට හැර වෙන කාටවත් අපිට කියන්න ඒක විනයක් අපි තුල තියෙන තේන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ ප්‍රශ්න ඒ සා නොනා රහසිකත භාවයෙන් යුතුව සාකච්ඡා කරලා විසඳුමට එන මාර්ගයක් අපිට කියලා තියෙනවා එහෙමයි තේන විසඳුමට එන මාර්ගයක් කියලා තියෙනවා නමුත් මොනා අද මොකද වෙන්නේ ධර්මදේශනාවලදී සංඝයා විවේචනය කරන මාධ්‍යස්ථානට එන සංඝයා විවේචනය කරන පුවත්පත් සාකච්ඡාවලින් සංඝයා විවේචනය කරන ඒ සෑම තැනකදීම දකින්න නොනා ඒ විවේචනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ කවුරු වුණාද උන්වහන්සේ ඒ මොහොතේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් බැහැර වෙලා ප්‍රාතිමෝක්ෂ සීලෙන් බැහැර වෙච්ච කිසිම ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙකුට තව කෙනෙක්ගේ සීලයක් ගැන කතා කරන්න බැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව කෙනෙක්ගේ වරදක් ගැන කතා කරන්න බැහැ. මොකද උන්වහන්සේ වැරදි කරන ස්වභාවය තුලයි මේ මොහොතේ පසු වෙන්නේ. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ සංඝ සමාජයේ ප්‍රශ්න බාහිර සමාජයට විරුද්ධව කතා කරන්න කියලා අපිට නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වරදක් තියෙනවනේ දැන් මගේ වරදක් වෙන්න පුළුවන් මං කියන ධර්මයක් වැරදි වෙන්න පුළුවන් ඒතකොට මං කියන වරදයක් වැරදි වුණා නම් නෝනා විනයානුකූල ක්‍රියාමාර්ගයක් තියෙනවා විනයානුකූල ක්‍රියාමාර්ගයක් කියන්නේ මොකද්ද මට නිකායක් තියෙනවා මගේ ප්‍රධාන නිකාය තමයි අමරපුර සංඝ සභාව ඒතකොට අමරපුර සංඝ සභාවට අදාළව ශ්‍රී කල්යාණ වංශ නිකායේ සමාජිකයෙක් මම ඒතකොට මගේ කල්යාණ වංශ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ තමයි ගෞරවනීය දොඩම්පාල චන්දසිංහ මහානායක ස්වාමීන් වහන්සේ එනම් මට නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඕනෑම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුට නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා අදාළ නිකායක නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එනන් නොනා විනයානුකූල තැන කියන්නේ මම වරදක් කරනවා නම් නායක ස්වාමීන් වහන්සේට පෙන්නන විතරයි එහෙමයි ස්වාමීන් වහන්සේ අන්න ප්‍රාතිමෝක්ෂ සීලය තුලයි ඉන්නවා එහෙම කෙනෙකුට තමයි අයිතියක් තියෙන්නේ ශාසනය නිවැරදි කරන්න මොකද එයා ශාසනය තුල ඉන්නවා ප්‍රාතිමෝක්ෂය තුල ඉන්නවා එතකොට අන්නේා මොකද කරන්නේ මගේ වරදක් තියනවා කියලා දකිනවා එයා දකිනවා මම මේ දේශනා කරන්න විකෘති ධර්මයක් කියලා ඒ ධර්මයේ දැකලා එයා මගේ නායක ස්වාමීන් වහන්සේ ළඟට යනවා ඊළඟ කියනවා නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අහවල් ශිෂ්‍ය අරිය ඥාන මෙන්න මේ විදිය විකෘති ධර්මයක් දේශනා කරනවා මේ ගැන සොයා බලන්න කියලා එතකොට නායක ස්වාමීන් වහන්සේ බලනවා සොයල ඇත්ත මේක විකෘතියක් එනිසා උන්වහන්සේ මාව කැඳවනවා කැඳවලා කියනවා අරිය ඥාන මීට පස්සේ මේ දේ කියන්න එතකොට මං ඒක අහන්නේ නැත්නම් මං ඒකගේ අකීකරු භාවයෙන් ඒක නැවත කියනවනම් අන්න අධිකරණ හතක් බුදුරයන් වහන්සේ පනවලා තියෙනවා. එහෙමයි. ඒ අධිකරණ හතේදී සංඝයාගෙන් අපිව ඈත් කරලා ගන්න පුළුවන්. කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිත් එක්ක කතා නොකර අපිව බැහැර කරන්න පුළුවන්. ඒසා විනය නීතිය අධිකරණ හතට තියෙනවා. එහෙනම් නෝනා මේ සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් විනයක් අපිට දේශනා කරලා තියෙනවා. අපි ස්වාමීන් වහන්ස බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඔබ වහන්සේ පැහැදිලි කරන ලද එම නීති ක්‍රියාත්මක වීමක්
අද සංඝ සමාජය තුල සිදුවන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? විනය නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්න බෑ. ඊනයි ශාසනය නැහැ. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ සමහරවිට ඒව බලපවත්වන මේ විදිහට දැන් බුදු පියාණන් වහන්සේ කියපු විදිහට මේ දේවල් සිද්ධ කරන්න සංඝ සමාජය ඇතුලෙන් එහෙම ඉදිරිපත් වෙලා එහෙම සිද්ධ වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? සිද්ධ වෙනවා. නමුත් නොනා මේ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙමද? ඒ නිසා මේ සමාජය අද බෙදිලා ඉන්නේ. අර ස්වාමින්වහන්සේ දෙක කල්ලියක් මේ ස්වාමින්වහන්සේ දැන් මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමින්වහන්සේ කෙනෙක් මුණ ගැහුවම ඔයා කොයි කණ්ඩායමද කියලා ඇහුවා. දැන් මේ මිනිස්සුන්ට කියහක් නැතිවක් නෑ. ඔයා මොන කණ්ඩායමද කියලා ඇහුවා. ඉතින් මේ මිනිස්සුන්ට මුකුත්ම කියලා නෑ. මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමින්වහන්සේ මගෙන් ඇහුවා දැන් මං කෝ ඔයා මහා සංඝරත්නය කියලා කණ්ඩායමද කියලා. යස්. මහා සංඝයා කියලා කණ්ඩායමද කියන්නේ. මම බොහොම කවුරුත්යෙන් ඉන්නවා අනේ පුතේ මට නම් කණ්ඩායම් නැහැ. මම දැකලා දිනවා එක එක කණ්ඩායම් අරවා මේව හදාගත්ත අවස්ථාව. එහෙමයි. සම්පූර්ණයෙන්ම මම එයයි අයින් කළා තියෙන්නේ. මගේ පිටිපස්සේ නම් කණ්ඩායමක් නැහැ මට මාවත් නැහැ. එහෙමයි. මට මාවත් නැහැ. මම මේක දාලා කවදා හරි යන්න ඕනේ මහ පොළොවට පස් කරලා. මට මාවත් නැත්නම් ඕනා මම කණ්ඩායම් හදා මගේ පස්සේ කණ්ඩායම් හැදෙනවා කියන්නේ අන්ත අවිද්‍යාවමයි. ඒක අන්ත අවිද්‍යාවමයි. මට මාවත් නැත්නම් ඕනා මට තියෙන කණ්ඩායම් සංවිධානය කියන්නේ අවිද්‍යාවේ මුල්මයි. මේ සංඝ සමාජයේ තියෙන යම් යම් දුර්වලතාවයන් නිසා සංඝයා කොටු කරලා තියෙන එක එක තැන් වල. මේ ආගේ පාර්ශවයේ කියලා නමුත් ඕනා අපිට ඒකට කරන්න දෙයක්. ඒවා ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා විසින් විසඳිය යුතු ප්‍රශ්න. ඊට අදාළ විනය තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. නමුත් මම නම් භික්ෂුවක් ඇටියෙ මම පූර්වාදර්ශයෙන් යුතුව ජීවත් වෙන භික්ෂුවක් මට කරන්න පුළුවන් එච්චරයි. ඒ නිසා මගේ පිටිපස්සේ නම් මම අරියනානගේ කණ්ඩායමේ කියලා කවුරු හරි කියනවා මට ඇහුනොත් එතෙන් පස්සේ ඌගේ අසුමක් මට නෑ. එහෙමයි. මම එහෙම අයින් කරපු අය ගොඩාක් තියෙනවා. මගේ පැත්තේ බෑ සංඝයා එච්චරයි. මට මාවත් අයිති නෑ. ඒ නිසා මාව අයිති කරගන්න ඉන්න එපා. මේ සිංහනාදී කරන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙකු දක්ෂ වෙන්නේ. ඒතර තමයි ශාසනය. ඒතර තමයි ගිහි පින්වතුන්ලාගේ සමගිය. නමුත් වර්තමානයේ අද ගිහි පින්වතුන්ලා බලවත් ආකාරයෙන් බේද වෙලා ඉන්නේ නෝන. එයාට කියන නෑ නෑ ඔය හාමුදුර ළඟට යන්න එපා. ඔන්න එයාගේ සීනිය දෙනවා මේක අහන්න අරය වැරදි. ඔය ඔය තේන. ඇයි සංඝයා සිංහනාද කරන්නේ නැහැ. සංඝයා හැටියට දකින්නේ කියලා. එහෙමයි. එහෙම කරන්නේ නෑ ඇයි? එහෙම කරන්න නෝන ආරේෂ්ඨාගේ මාර්ගයේ ශක්තිමත් භාවය නැහැ. තේන්න ඒවා දුරයි. ඒ නිසාම කවුරුන් මම හෝ වේවා මම මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා කාගේ හරි ස්වාමීන් වහන්සේගේ වරදක් කියනවා නම් ඔබ අනිවාර්යෙන්ම දකින්න මම ඒ මොහොතේ ප්‍රතිරෝක්ෂ සීලය තුල නැහැ. තේනද? බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් නම් මං කරන්නේ මං ප්‍රතිරෝක්ෂ සීලය තුල නැත්නම් මට සංඝ සමාජයේ කිසිම වැරද්දක් නිවැරදි කරන්න අයිතියක් නැහැ. මම සාසනය තුල නැහැ. මම ප්‍රාතිමෝක්ෂය තුල නැහැ. එතකොට නෝනා බුදුරජාණන් වහන්සේ මේ සියලුම ධර්මයන් අපිට දේශනා කළා තියෙනවා. ඉතින් මේ ධර්මයන් මතු කරගන්න නම් මොකද්ද තියෙන්නේ? සම්මාදිට්ඨිය. මේ කර්මඵල විශ්වාසයට අදාළව දකින්න ඕනේ. යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දුර්වල ධර්මයක් දේශනා කරනවා නම් දෙයහාම්තුනේ උන්වහන්සේට පැහැදිලි වැඩක් නැහැ. උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලයි. එච්චරයි. උන්වහන්සේ තුලින් ධර්මයන් දකින්න ඕනේ. ඒ ධර්මයක් දැකලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ. යාම සීමා කරන්න විනය අනුකූල. යාම සීමාවකට ගෙන්නලා මේ ප්‍රශ්න ලෝකෙට යන්න දෙන්නේ නැතුව ජනතාව බෙදෙන්න දෙන්නේ නැතුව යාම සීමා කරලා මේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලභාවය දැකලා යාට ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් වැරදි කාර්යාව බිමට දාන්න කියලා අපිට කියන්නේ නැහැ නෝන. එහෙමයි. මේ වර්තමාන ගිහි සමාජයේ තමයි වැරද්දක් කළොත් ඒ මිනිසයා විනාශ කරන්න ගන්න. වික්ෂ සමාජයේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කරන්නේ නැහැ. වැරදි කරන කෙනා වැරද්දක් කළා නම් එයාට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්නේ. ඊට අපි සහයෝගය දෙන්න ඕනේ. ඊට අපි උපකාර කර ධර්මයන් දෙන්න ඕනේ. ඊට අපි පූර්වාදර්ශයන් දෙන්න ඕනේ. වැටෙන කෙනා ගහලා බිමට දාලා පාගල දාලා විනාශ කිරීම නොනම් ඒවා ඉති වෙන්නේ අධර්මයට. ධර්මයටයි නැහැ. බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම් ප්‍රතිමෝක්ෂ දේශනා කළා කියන්නේ වැරදි කරන කෙනා නිවැරදි කරලා උතුම් චතුරාර්ය සත්‍ය කරාරණ්‍ය. අංගුලිමාල නිවැරදි කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන් ගියා. අර මේ අම්බ පාදිව නිවැරදි කරලා අර ගණිකාව උතුම් චතුරාර්ය සත්‍යට අරන් ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෝනා වැරදි කාරයා විනාශ කරනවා කියන ධර්මයක් නෙමෙයි. වැරදි කාරයා ඔසවලා නිවැරදි මාර්ගයට ගන්න පෙන්වන්නා වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. නමුත් වර්තමාන සමාජයේ නෝනා වැරද්දක් කළොත් විනාශම කළ දන්නේ නැහැ. ඒ ලෝභ දේශ මොහ සම්මාදිටිය දුර්වලයි. එහෙමයි. ඒ ධර්මයක් දකින්නේ නැහැ. වැරදි කරන කෙනා තුලින් ධර්මයක් දකින්න ඕනේ.
වැරදි කරන කෙනා උපයෝගී කරගෙන අපි නිවැරදි වෙලා අපි ලෝකෙන් ඈතර වෙන්න යනවා. එච්චරයි මම මෙතන ඉන්නේ වැරදි කරපු අය දැකලා. වැරදි කරන අය දැකලා මං දැක්ක දෙන්නේ මේ වැරදි වලින් වෙන්නා වූ විනාශය තමයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා වැරදි කරන කෙනා දැකලායි මම නිවැරදිුනේ. එහෙනම් මං වැරදි කරන කෙනාගේ මොකක්ද අරන් තියෙන්නේ? ධර්මය. එහෙනම් ධර්මය මට මෙතෙන්ට එන්න උපකාර කලේ ගොඩාක්ම වැරදි කරන අය. ඒ නිසා මං කියන්නේ වැරදි කරන අයට මෛත්‍රී කරන්න කියලා. තේන්න මොකද මං වැරදි කරන කෙනාගෙන් මං ගත්තේ ධර්මයක් විතර ඇලින් ගැටින් ගත්තේ නැහැ හේතුඵල ධර්මයන් තුලින් නිවැරදි කෙනා දැකලා මං කවදාකවත් එයාට ඇලිලා යාගේ පස්සේ කබාගෙන ගියේ නිවැරදි කෙනාගෙන් මං දැක්කේ ධර්මයක් මොකද එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් බව අන්න හේතුඵල ධර්මයක් දැකලා ඒකෙන් එයාගේ නිවැරදි භාවය තුල මම එයාටත් වඩා නිවැරදි දැනකට ආව මොකද එයා නිවැරදි නමුත් එයා නිවැරදි භාවයට ඇදිලයි හිටියේ එයා නිවැරදි භාවයේ තුලින් ධර්මයේ මතුකලේ එයා නිවැරදි භාවයේ තුලින් ධර්මයේ මතු නොකර නිවැරදි භාවයට ඇලිලා කෙලස් වඩද්දී ඒ නිවැරදි කියන තැන ඉඳලා මම ධර්මයක් මතු කරගන්න මං දක්ෂයි ඒ නිසා වර්තමාන සමාජයේ කියන්නේ සුන්දර ධර්ම පාරාදීසයක් කවුරු හරි කියනවා නම් ධර්මයේ විකෘති ධර්මයේ නැහැ ධර්මයේ අතුරුදහන් වෙන්න නෝනා මේසා සුන්දර ධර්මයේ පාරාදීසයක් මේ ලෝක ධාතුවේ ආයිමත් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එනා හැම තැනකදීම අපි දකින්නේ හේතුඵල ධර්මයක්මයි. සම්මාදිට්ඨිය අර්ථයක්මයි. වැරදි කරන කෙනා තුලත් නිවැරදි කෙනා තුලත් අපි දකින්නේ හේතුඵල ධර්මයක්මයි. ඒ හේතුඵල ධර්මයන් දකින්නේ නෝනා අපේ සාංසාරික පිනට. එහෙමයි. ධර්මයේ මතු කරගන්න. මේ හේතුඵල ධර්මයන් දැකලා මේ හේතුඵල ධර්මයන්ගේ මිදී යන මාර්ගය කියලා දෙන. නමුත් නෝනා කල්‍යාණ මිත්‍රාස්වේ දුර්වලයි. එහෙම සබ්බ අධමිසවනේ දුර්වලයි. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඇයි තමා තමාට තාම කුත වේදී වෙලා නැහැ. තමා තාම තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. නිහතමානී භාවයක් නැහැ. ඒ නිසා නෝනා අපි සම්පූර්ණ මිහිර වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නය පන්සල් මළුවට යොමු කරමින් මේ ප්‍රශ්නය විමසන පුද්ගලයා මේ සිදුවීමට සම්බන්ධ නැති පිටස්තර බාහිර කෙනෙක්. මේ පුද්ගලයා කියන ආකාරයට යම් පවුලක තාත්තා මිය ගියාට පස්සේ මේ පවුල ඇතුළත ජීවත් වන අයට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. විවිධ කරදර ඇති වෙනවා. එතකොට මේ තාත්තගේ දරුවෝ හිතනවා තාත්තගේ මිය ගිය ප්‍රේතාත්මය තමයි මේ විදිහට කරදර ඇති කරන්නේ කියලා. එතකොට මේ දරුවන් කට්ටඩියෙක් සමග එකතු වෙලා මේ ප්‍රේතයා අල්ලාගෙන බෝතලයක හිර කරනවා. එතකොට අපි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ යොමු කරන පුද්ගලයා අපෙන් විමසනවා එම සිරගත කරන ලද ප්‍රේතයා නිදහස් කරන්න කුමක් කරන්න ඕනෙද කියලා. නෝන අපි පළවෙනි සිල්පදය ගැන කතා කරනකොට පානාතිපාතා වේරමණී සික්ඛාපදං කියන සිල්පදය ගැන කතා කරනකොට ඒකෙන් ආවරණය වෙනවා සත්ව ඝාතනයෙන් වැළකින්න ඕනේ සත්ව හිංසාවෙන් වැළකින්න ඕනේ. ඒතකොට සත්ව හිංසාව කියන කාරණේ නෝන මේ තිරිසන් සත්තු විතරක් නෙමෙයි. ඒතකොට අපි මේ පළවෙනි සිල්පදේ අපි බලවත්ම ආකාරයෙන් අපි අකුසලයක් බවට පත් කරගන්නේ බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසනය. එහෙමයි සර්. බුදුරයන් වහන්සේ කන්ට කෙනෙක් කවදාකවත් මරා දානවා කියන කාරණේ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම සිද්ධ වෙනවා. නමුත් ඒ වගේ බලවත්ම මේ පළවෙනි සිල්පදේ බිඳීමේ අකුසලයේ තමයි බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාව. එහෙමයි. දෙවනුවන ඕනා මහා සංඝරත්නයට කරන්නා වූ හිංසාව. එහෙමයි සම්. තේනද? ඊළඟට අනාගාමී සකෘදාගාමී සෝහන් ඵලයට පත් වුණා වූ පින්වතුන්ලාට කරන්නා වූ හිංසාව. එහෙමයි. ඊළඟට සද්ධානුසාරී ධම්මානුසාරී පින්වතුන්ලාට කරන්නා වූ හිංසාව. එහෙමයි. ඊළඟට නෝනා සීලයක් සමාදන් වෙලා ජීවත් වෙන උපෝසත පංච සීලය ඊට අදාළව නෝනා අපේ අකුසල් විපාකයන් වැඩි වෙනවා. හිතේන ඒ මිනිස්සෙන්ට. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතරපාය දේශනා කරද්දී නෝනා සතරපායේ මුලින්ම තියන්නේ ප්‍රේත ලෝකය. තේනද? තිරිසන් ලෝකේ නෙමෙයි. තේනද? මොකද තිරිසන් සතාට පින අනුමෝදන් වෙලා නිදහස් වෙන්න බැහැ. හරකෙකුට පූසෙකුට බල්ලෙකුට පින් අනුමෝදන් කළා කියලා එයාට පින් අනුමෝදන් වෙලා නිදහස් වෙන්න. නමුත් ප්‍රේතයාට පුළුවන් පරදත්ත රූපී ජීවි ප්‍රේතයාට පින් අනුමෝදන් වෙලා නිදහස් වෙන්න. එහෙමයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සතර ආපායේ පෙළ ගස්සනකොට උඩින්ම තියන්නේ ප්‍රේත ලෝකය. දෙවටියට තමයි තිරිසන් ලෝකය තියන්නේ. ඉතින් එහෙමනම් එතකොට නෝනා අපි ප්‍රේතේකට කරන්නා වූ හිංසනය අමනුෂ්‍යයෙකුට කරන්නා වූ හිංසනය
සතෙකුට කරන්නා වූ හිංසනයට වඩා විපාකයක් වැඩි. හරකෙක් මරනවාට වඩා ප්‍රේතෙක් මරා දැමීමේ චේතනාව බලවත්. තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා ප්‍රේතයෙකුට හිංසා කරනවා කියන කාරණේ බලවත්. තේනද? එහෙමයි. දැන් කෙනෙක් යනවා. ඇත්ත වශයෙන්ම ගෙදර ප්‍රේතෙක් නැහැ. බාහිර කාගේ හෝ බොරුවකට රැවටිලා ඔන්න ගිහිල්ලා ලක්ෂයක් කියනවා දේවාලීන කප මහත්තයා නැත්තම් කට්ටරි මහත්තයා කියනවා මට ලක්ෂයක් අහමාරක් දෙන්න. මං ওই ප්‍රේතයාව බෝතලයක දාලා හිර කරලා මරලා දානවා කියලා. සල්ලි බඳින මොහොතේම නෝනා ප්‍රේතයාට හිංසා කිරීමට අදාළව අකුසලය නමුත් ගෙදර ප්‍රේතෙක් නැහැ. එහෙමයි. ගෙදර ප්‍රේතෙකුත් නැහැ. නමුත් අරයා චේතනාව සකස් කරගෙන. තේන්නද? තොයිලේ කළාට පස්සේ අරයා අනිවාර්යෙන්ම හිතනවා මම ප්‍රේතයව ගහලා එළෙව්වා කියලා. චේතනාව සකස් නමුත් ගෙදර එළව ප්‍රේතෙක් නැහැ. එහෙමයි. ඒ වගේ නෝනා ප්‍රේතයාට කරන්නා වූ හිංසනය ප්‍රේතයා කරන්නා වූ ප්‍රේත ඝාතනයන් තිරිසන් සත්ව ඝාතනයට වඩා අකුසල් වලින් බලවත් ප්‍රේතයෝ හිංසාකාරී ප්‍රේතයෝ ඉන්නෝ එහෙම තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මරුණාට පස්සේ අනුන්ගේ පින් බලාපොරොත්තුව ජීවත් වෙන්නේ නැතුව ප්‍රේත ලෝකවල වලට වැටෙන්නේ නැතුව ජීවත් වෙ ඉන්න කාලේ තමන් ශක්තිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. එහෙමයි සර්. ඔයාට වැටුණාට පස්සේ ගැළවිල්ලක් කොහෙත්වත් නැහැ. ජීවත් වෙ ඉන්න මිනිස්සයාට ගැළවිල්ලකුත් නැහැ, ප්‍රේතයාට ගැළවිල්ලකුත් නැහැ. ඒ නිසා නෝනා දැන් ගෙදර ඉන්නවා ප්‍රේතෙක්. අපි කියමු දැන් අපි හිතන් ඉන්නවා මේ අපේ තාත්තා ඉන්නේ කියලා. එතකොට දැන් ප්‍රශ්න වැඩි, කරදර වැඩි, ප්‍රශ්න වැඩි වෙන්නේ කරදර වැඩි වෙන්නේ ඇයි? අකුසල් විපාකයන්. ඒවා සංස්කාර. තේනවද? තමන් නිසියාකාරව පංචශීලයේ තුල ජීවත් වෙන්නේ නැහැ, ලෝභ දේශ මොහයන් වඩනවා, ඔය මිච්ඡා ධර්මයන් පස්සේ දේවාල පස්සේ අන්න සීල උතයන් පස්සේ දුවනවා. මේ පැත්තෙන් සද්ධාව දුර්වලයි, සද්ධාව දුර්වල හින්දානේ ඉතින් අපි ඒවට යන්නේ නේද? ඒවා නිසාම නෝනා ප්‍රශ්න වැඩි. නැතුව ගෙදර ප්‍රේතෙක් නෙමෙයි. මේ ප්‍රශ්න වැඩි නිසා මොන්න දැන් දේවාලයකට ගියාම අන්න කියනවා මෙතන ඉන්නවා ඔබේ තාත්තා මෙහෙම ඉතාමත් පීඩාකාරී ප්‍රේතෙක් වෙලා ඔබලා විනාශ කරන්නයි හදන්නේ. මට පුළුවන් මේ ප්‍රේතයාව අල්ලලා බෝතලයක දාලා සිර කරලා සදාකාලිකවම මහමූදියකට දාලා තියන්න කියලා කියනවා. මහා ගානක් ඉන්නවා ලක්ෂ 4-5ක් තොයිලෙට. එතකොට නෝන දැන් එයා සල්ලි බැඳලා සූදානම් වැඩේට. දැන් මේ සල්ලි බඳින මොහොතේම නෝනා එයා ප්‍රේත ඝාතනයට අදාළව එක අදියර සිද්ධ කරගත්තා. සල්ලි බැඳන චේතනාව සකස් කරාදී මේකව මරන්න කියලා. එතකොට නෝනා දැන් කපු මහත්තය ඇවිල්ලා කත්තලි මහත්තය ඇවිල්ලා ලොකු තොයිලයක් කරනවා. තේරෙනවද? එහෙමයි. තොයිලයක් කරලා දැන් මොනවා හෝ මන්ත්‍රයක් මොකක් හරි කියලා අර ප්‍රේතයාම අල්ලනවා කියනවා. මොකද නූලක් ගැට ගහලා ඔහම තමයි කරන්නේ. මම ওই ගිහි කාලේ දැකලා තියෙනවා. තේරෙනවද? එහෙමයි. ඕක අල්ලලා නෝනා බෝතලයක් ඇතුළට දානවා. දාලා බෝතලේ සීල් කරනවා. දැන් සීල් කරලා මේක හොඳට බැඳලා අර කළු ගල ගිහිල්ලා දානවා මූදට. එහෙම තමයි කරන්නේ. තේරෙනවද? ඕනෑම සත්වයෙක් කියන්නේ නෝනා පංච උපාදානස්කන්ධයක් නිරේතුරුවම සකස් කරගන්නා වූ කෙනෙක්. එහෙමයි. තේනද? රූපයෙන් තොරව කවදාකවත් සත්වෙක් මේ ලෝක ධාතු තුල ඉන්නේ නැහැ. ඕනෑම සත්වෙක් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටයි. ඒ කියන්නේ ඕනෑම සත්වේකට සලායතන පත්‍යා පස්සෝ, ඒ කියන්නේ ආයතන හය පස්ස පච්චයා වේදනා, ඒ කියන්නේ පස්සේ නිසා ඒ සත්වයා නිරේතුරුව පංච උපාදානස්කන්ධය සකස් කරගන්න. ඒ පංච උපාදානස්කන්ධයේ උපාදානයන්ට අදාළව යා නැවත භවයේ සකස් කරගන්න. ජාති ජරා ව්‍යාධි මරණ එනනොන ප්‍රේතයා කියන්නේ අනිවාර්යෙන්ම නිරේතුරුවම රූපයේ ඇසුරෙන් පංච උපාදානස්කන්ධය සකස් කරගන්නා වූ සත්වේ. එහෙමයි. එතකොට දැන් අපි නිකමට හිතමුකෝ දැන් මෙයා ප්‍රේතයා ඇල්ලුවා කියලා. හරිද? දැන් ඇල්ලුවා කියන්නේ ඔය කියන්නේ නේද? ඒකට කට්ටණි මාත්‍යා ප්‍රේතයා අල්ලලා බෝතලයකට දාලා බෝතලේ සීල් කළා. ඕනෑම සත්වේ කාය සංස්කාර තුලින් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුල ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්න දරුවෙක් ගෙනල්ලා ඒ දරුවාව බෝතලයක් ඇතුළට දාලා කට වහලා කට සීල් කළොත් මොකද වෙන්නේ කියලා ඔබ හිතන්නකෝ? මැරෙනවා. මැරෙනවා. යම් කාලයක කාල පරාසයක් තුල ඒ දරුවා මැරෙනවා බෝතලය ඇතුළේ. ඒ දරුවා බෝතලේ ඇතුළේ මැරුණොත් ඒ දරුවාගේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන විදිහට අර උපාදානය
නිරේතුරුව මර විඥානයේ පටිච්ච සමුප්පන්නව බෝතලය ඇතුලේ තියෙනවද නෑ ස්වාමීන් වහන්ස දැන් දරුවා බෝතලය ඇතුලේ සීල් කරලා මැරුණා එහෙමයි මැරුණාට පස්සේ දරුවාගේ අර චුතිසිත අර විඥානයේ අවසාන ඒ පටිච්ච සමුප්පන්න විඥානයේ බෝතලය ඇතුලේම තියෙනවද නෑ ස්වාමීන් වහන්ස මොනෝන රූප බෝතලය කියන්නේ රූපයක් එහෙමයි රූපය අපිට නොපිරුණාට රූපය වේකෙන් අනිත්‍යභාවයට පත් වෙනවා ඒ අනිත්‍යභාවයේ පත් වෙන රූපය තුලින් විඥානයේ බැහැරට ගමන් ගන්නවා එතකොට දැන් ඔන්න ප්‍රේතයා ඇල්ලුවා අපි කියමුකෝ ප්‍රේතයා ඇල්ලුවා කියලා ප්‍රේතයා අල්ලලා දැන් බෝතලය ඇතුලට තැම්ම එතකොට ප්‍රේතයා බෝතලය ඇතුලට දාලා සීල් කළාට පස්සේ ප්‍රේතයා කාය සංස්කාර තුලයි ජීවත් වෙන්නේ යහ ආස්වාද ප්‍රාස්වාදයේ තුලයි ජීවත් වෙන්නේ එතකොට ප්‍රේතයා බෝතලය ඇතුලේ මැරෙනවා ප්‍රේතයා යම් කාල සීමාවකදී බෝතලය ඇතුලේදී මේ ප්‍රේතයා මැරෙනවා එතකොට ප්‍රේතයා මැරෙද්දී ප්‍රේතයා දන්නවා කවුද මාව ඇල්ලුවේ කවුද මාව හිර කළේ කවුද මට මේ විනාශේ කලේ කියලා ප්‍රේතයා මැරෙන වෙලාවේ අර අල්ලපු අය කෙරෙහි දැඩි දේශයකින් තමයි මැරෙන්නේ. දේශයකින් මැරිලා ප්‍රේතයා දැන් යක්ෂයෙක් වෙලා ඉපදෙන්නේ. දැන් කවුද ඉකී? ප්‍රේතයා. ප්‍රේතේ කිටි දැන් මොකෙක්ද ආවේ? යක්ෂයෙක්. දැන් යක්ෂයෙක්. එතකොට දැන් යක්ෂයෙක් වුණාම ප්‍රේ බෝතලය ඇතුලේ ඉන්නවද ප්‍රේතයා? නැහැ. අර විඥානය රූපයෙන් බැහැරට යනවා. රූපය අනිත්‍යභාවයට පත් වෙන වේගය තුල විඥානයත් වේගයක් අර බෝතලෙන් බැහැරට ගිහිල්ලා කිටියේ ප්‍රේතේ දේශය නිසාම අන්න ගිහිල්ලා යක්ෂයෙක් වෙලා ගෙදර ඉපදුනා. දැන් ප්‍රශ්නේ අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. එහෙනම් ඉතින් දැන් මොකද්ද බුදුරයන් වහන්සේ මොකද්ද කියන්නේ? ඔවා කරන්න කියලා දිනවද? දැන් මොකද්ද කලේ? තනි කර ප්‍රේත ඝාතනයක් සිද්ධ කළේ. සල්ලි දීලා ප්‍රේතයා ඝාතනය කිරීමේ චේතනාව කොම සකස් කරගත්තා. ඒතොර ප්‍රේතයා කියන්නේ තිරිසන් සතාට වඩා ශක්තිමත් කෙනෙක්. ධර්මානුකූල සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්මයට අදාළව. එහෙනම් නෝනා අර වගේ දේවල් කරන්න ගිහිල්ලා නෝනා අවසානයේ නැති ප්‍රශ්න ගොඩකට එදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඔහොම කරන්න කියන්නේ මේ අපිට කියන්නේ. අපි ස්වාමීන් වහන්ස අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් යම් තැනක නිවසක කුමක්ද කළ යුත්තේ? බුදුහිමියන් මේ සම්බන්ධව දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමනුෂ්‍ය දෝෂයන් තියෙනවා නම් නෝනා ඒ අමනුෂ්‍යින්ට පින්පෙත් අනුමෝදන් කරන්න. තේරෙනවද? ඊට අදාළව කරණීය මෙච්ච සූත්‍රය රතන සූත්‍රය වගේ සූත්‍ර ධර්මයන් නිරතුරුව දේශනා කරන්නේ. එහෙමයි. එතන දේවා කරලා ඒ ප්‍රේතයානෝනා නිවැරදි තැනට මෛත්‍රී චිත්තයක් ඇති කරන්න ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. එහෙනම් ඉතින් දැන් අපි ඒක නෙමේ කරන්නේ ඒක කරන්න සද්ධාව අපේ දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ පැත්තකින් තියලා නෝනා තෙරුවන් සරණින් බැහැර වෙච්ච කට්ටනි මාත්‍යා කියන දේ පස්සේ අපි යන්නේ. දෙල අවසානයේ ප්‍රේතයා යක්ෂයේ බවටයි පත් උනේ යක්ෂයා නෝනා තිබ්බට වඩා ප්‍රශ්න වැඩි කරලා අපිට පීඩා කරනවා. එහෙමයි සර්. ඒ එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. තේනවා. ඒ නිසා අන්නේ සීලමුත පස්සෙන් අපි ගියොත් යන මොහොතක් පාසා සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙද්දී නෝනා විපාක නොදුන්නා වූ බලවත් අකුසලුත් තව මතු වෙලා එනවා. තේනාද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ප්‍රශ්න තියෙනවා නම් අපිට ගැටලු තියෙනවා නම් ගෙදර ප්‍රශ්න පීඩා තියෙනවා නම් ඒවන් නොවන අපේ අකුසල සංස්කාර වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපේ සංස්කාර ශක්තියයි අපි වැඩි කරගන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන අපේ සංස්කාර ශක්තිය වැඩි කරගනින්න ඕනා. එතනදි බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් මෛත්‍රියක් කියලා. එහෙමයි. මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. අපි දැන් ওই මහා කැලවල් වල ගිහිල්ලා කුටි වල ගිය දවස් ඉඳන් තනියම ඉන්න ඕනා. එයි අපේ සීලේ ශක්තිය, අපේ සමාධියේ ශක්තියෙන්, අපේ මෛත්‍රී ශක්තියෙන්. එතකොට මේ විශ්වාසය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා. අපි සද්ධාව තුල ශක්තිමත් වෙනකොට, සීලය තුල ශක්තිමත් වෙනකොට, දානය තුල ශක්තිමත් වෙනකොට මොකද වෙන්නේ? පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනවා. පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනකොට පිනට අකමැති බලවේග වලට අපි ළඟ ඉන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව සද්ධාන්ත යක්ෂයෝ ඉන්නවා දාස් ගණන් පිරිවර තියෙන ධර්මයට කැමැති. ඒතර ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ අපි පින් කරනවා නම්, පින් දෙනවා නම් ධර්මයට අදාළව ජීවත් වෙනවා නම්. ඒතර අපි ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ දේවාලෙට නම්, ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ හදාන අරන් නම්, සද්ධාව දුර්වල වෙනකොට නෝනා සියල්ලම දුර්වලයි. එතකොට අර අමනුෂ්‍ය අය තමයි මෙරිනේ. දැන් අරක්කු බොන ගෙදරකට එන්නේ අරක්කු බොන අයමනේ. මත් වතුර බොන ගෙදරට ඒවන්නේ ඒගොල්ලොමයි. කාමයේ වර්ධවා හැසිරෙන් තැන්දෙන්නේ ඒගොල්ලොමයි. ඒ වගේ නෝනා අර අධර්මයට අදාළව සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට සියලුම අධර්මයට අදාළ අමනුෂ්‍යය තමයි අපි වටා ඉන්නේ. එහෙමයි. එතකොට අපිත් මානසිකව දුර්වල වෙනවා. අපිට පිරිසිදුව ඉන්න හිතෙන්නේ නැහැ, ගේ දොර පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ, වත්ත පිටිය පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ.
අපි ප්‍රේත මානසිකත්වයට අපේ ජීවිතත් එනවා. ඉතින් ඔහොම වුණාම නෝන අවසානේ මොකද්ද කරන්නේ? අර වගේ බලවත් ප්‍රේත හිංසනයන්ට ගිහිල්ලා තව 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 බලවත් අකුසල් කරගන්න. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට තියෙන ලොකුම ආරක්ෂාව සද්ධාවත්, සීලයක්, දානයක්, මෛත්‍රියක් කියන කාරණාමයි නෝන. ඒ නිසා මොන ප්‍රශ්නාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අපි ඔය කියන කාරණා හතර තුල සානගත වුණා නම් නෝන ඒ ශක්තියෙන් ඔය තියෙන ප්‍රශ්න නැති වෙනවා. නමුත් අතීත අකුසල් සංස්කාර බලවත් නම් ඒව නැති වෙන්නේ නැහැ. තේන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් අරගෙන සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව නෝන අපි පුළුවන් තරම් කුසල් ශක්තිය ශක්තිමත් කරගෙන අනතුරෙන් මිදීමේ දිසාවට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි සමි. එහෙම නැතුව කවදාකවත් ප්‍රේතෙක් බෝතලයක දාලා සීල් කරලා මුහුද මැද්දට දාලා මරලා බෝතලේ ඇතුලේ තියනවා කියන කාරණය ධර්මානුකූලව කොතනකවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි සමි. ඒ ප්‍රේතයා බෝතලේ ඇතුලේ මැරුණා නම් පටිච්ච සමුප්පන්න විඥාණය බැහැරට ගිහිල්ලා ඊට අදාළ උපාදානයන්ට අදාළව භවය සකස් කරගන්න. දේශයෙන් මැරුණා නම් පෙරේතයා බලවත් යක්ෂයෙක් වෙලා තමයි ඊළඟට උප්පත්ති ලබන්නේ. එහෙනම් ඒ නිසා දැන් වැරදුනා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් වැරදිලායි තියෙන්නේ. වැරදුන තැන ඉඳන් නිවැරදි කරන්න ආයිමත් යක්ෂයා අල්ලන්න කියලා තේරුම නැහැ. එහෙමයි. ඒ මොනොත් ඊටත් වඩා බලවත් විපාකයටයි එන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳන් දකින්න අපේ ජීවිතේට යම් කරදරයක් බාධාවත් තියෙනවා නම් ඒ අපේ අතීත අකුසල් සංස්කාර. එහෙමයි. එච්චරයි. දැන් අපේ ජීවිතවලට කොයිසම් අකුසල් සංස්කාර විපාකද ආවද අපේ ගිහි කාලේ? බලවත් අකුසල් විපාකයට ආවා. හොඳුණා ඒවා අපි ධර්මානුකූලව ගලප ගත්තා. අකුසලයට දෙන්න තියෙන සැබෑම පිළිතුර අපි දීලා අපි මෙතෙන්ට ආවා. ඒකට යටුනේ. ඉතින් ඒ වාට යටුණා නම් මටත් ඔයිල් 10ක් 15ක් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒවා කරන්න ගියේ නැහැ. ඒ නිසා ඒවා නොකරන්න ගිය නිසාම නෝනා අවසානයේ අකුසලයේ අකුසලයේ හැටියට කුසලයේ කුසලයේ හැටියට දැකලා ඒවා ධර්මානුකූලව ගලපගත්ත නිසා අපි අද මෙතෙන්ට ආවා. තේරෙනවද? එහෙම නැතුව අද අපි මොකද්ද කරන්නේ? අර මිච්ඡා ධර්මයන් පසුපස ගිහිල්ලා නිරේතුරුවම එක්කෝ තොයිල් කරනවා, හඳහන් බලනවා, එහෙම නැත්නම් ගෙවල් වල උළුහව මාරු කරනවා, මුදුල් දී මාරු කරනවා, මහා විකාර ගොඩක් කරලා. තේරෙනවද? දැන් නිකන් හරි මගේ ගිහි ජීවිතේදී මට ප්‍රශ්නයක් ආපුවාම මට කවුරු හරි කිව්වනම් මේ උළුහව මාරු කරන්න නැත්නම් මේ මුදුන් ලිය මාරු කරන්නද කියලා නෝනා මං ඕක මාරු කළා නම් මගේ ප්‍රශ්නේ සමහරවිට විසඳෙන්න. එහෙනම් මම මෙතන ඉන්නවද? ඉන්නවද? නෑ සම. නෑ. ඉතින් එහෙනම් අන්නේ සීල උතලට ගියොත් නෝනා ධර්ම මාර්ගයේ Tamanට අවහිර වෙනවා. එහෙනම් මට ප්‍රශ්නේද්දී මම දේවාලි ගාණි ගිහිල්ලා මම තොවිල් නැටුවා නම් සමහරවිට ප්‍රශ්නේ විසඳෙන්නත් පුළුවන්. නමුත් එහෙනම් මං අද මෙතන ඉන්නවද? නෑ. නෑ. ඇයි එහෙනම් එහෙම උනේ? අර අන්නේ සීල උතයන්ට ගියා අන්න නෝනා අපිව ගියේ වැරදි පාර්ථමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එපා කියන දේ කරන්න එපා. ඒ නිසා නිරයතුරුම නෝනා අපි ඔය කාරණය ඔය ආකාරයෙන් තමයි විග්‍රහ කරන්න වෙන්නේ. හොඳයි. අපි ස්වාමීන් වහන්ස මෙයක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක්. දරුවන් නොමැති කෙනෙක් අසරණ වෙච්ච දරුවෙකු අරගෙන හදා වඩා ගැනීම තුලින් සංසාර ගමනේ ඒ පුද්ගලයාට දරුවන් නොමැති වීමේ ගැටලුවක් ඇතිවීමට තිබේ නම් එය නැති කර ගැනීම සඳහා මේ ක්‍රියාව හේතුවක් වෙනවද ස්වාමීන් වහන්ස? දැන් අපි හැම වෙලාවම දැන් දරුව බලාපොරොත්තු එක එක දේවල් කරනවානේ. එහෙමයි. දැන් සමහරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්ස මට ළමයි හතර දෙනෙක් ඉන්නවා මේ ළමයි හින්දා මං විඳින දුක මෙච්චරයි කියලා මට කියන්න බැහැ. ඒ කියන්නේ දරුවන් ලැබීම දුකක්. දැන් සමහරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්ස අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් බෝධි පූජා තියෙනවා මේවා කරනවා අනේ අපිට ළමෙක් නැහැ කියලා ළමින් නැතිවීම දුකක්. දරුවන් ලැබීමත් දුකක් දරුවන් නැතිවීම ඒක හරි ප්‍රශ්නයක් නෝ. දැන් කොහොමද ඔක විසඳන්නේ කියලා බලන්නකෝ. දරුවන් නැහැයි නැහැයි කියලා දරුවෙක් ඔන්න ලැබෙනවා ලැබුණේ දා ඉඳන් එතන දුකක්. එහෙමයි. ඒ නිසා නෝ දෝන දැන් ඉතින් අපි දකින්න ඕනේ බුදුරයන් වහන්සේ කියනෝනේ දරුවන් උදෙසා මහසાગරයේ ජලයට වඩා අපි කඳුළු වෙලා තියෙනවා කියලා. එහෙමයි. මේ සෑම අම්මා කෙනෙක්ම මේ සෑම තාත්තා කෙනෙක්ම මමත් සංසාරේ දරුවන් උදෙසා මහසાગරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් නෝනා දරුවන් ලැබීමත් දුකක්. ඒ වගේම දරුවන් නොලැබීම නිසාත් ඒසාව කඳුළු අපි සංසාරේ විඳලා තියෙනවා. එහෙනම් නෝනා දරුවන් ලැබීමත් දරුවන් නොලැබීමත් දෙකක්ම දුක නම් මා නෝනා අපි කරන් තියෙන මොකද්ද? දරුවා කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් දරුවා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී මේ ලෝක ධාතුවේ ඉන්න සුන්දරම දරුවා ඔබේ මව් කුසේ පිළිසිඳ ගන්න. ඔබට ඕනනම් මේ ලෝකේ ඉන්න සුන්දරම දරුවා ඔබේ මව් කුසේ පිළිසිඳ ගන්න. ඒ ඔබට මේ මව් කුසේ දරුවා පිළිසිඳ වෙන්නේ
දරුවා කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවත් හැරියෝ සෝවාන් ඵලය කියන ඒ සුන්දරම දරූපතායිමත් කවදාක්වත් ඔබට කඳුළු සලන්න ඉඩ නොතබන අර මහා කඳුළු සාගරයේ හිඳවලා දාන සුන්දරම දරූපත සුන්දරම දරුප්‍රතිසන්දිය ඔබ ඇති කරගන්න ඕන නම් ඕනා කරන්න තියෙන එක දෙයයි දරුවා කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවේ මොකද දරුවන් ලැබීමත් දුකක් නොලැබීමත් ආරක්ෂාව මෛත්‍රී චිත්තේ ගොඩා වටිනු මොකද සංසාරේ අපි ගප්සාවන් සිද්ධ කිරීම නිසා ගප්සාවන් කරන්න අනුබල දීම නිසා अनुंगे दारुआन के रे देशे अतिकर गनी मनीषा अनुंगे दारु संपद नैतिकी मनीषा ओवेनी बालमत्तु अकुशल निषा नोना अपिटे दारुआन नैतिवेन पुलु मनीषा दारुआन नैतिके ने निरेतुल सीले तुल शक्तिमत्ते ने दाने तुल शक्तिमत्ते ने मैत्री तुल शक्तिमत्ते ने साध्धा तुल शक्तिमत्ते ने शक्तिमत्ते ला निरेतुल में दारुआन निन्न अम्मा के ने दाकिद्दि सुवपत वेवा कियन दक्ष वेन දරුවන් ඉන්න අම්මලාට දරුවන් ලැබෙන්නේ ඉන්න අම්මලාට රස කැවිලි දීලා ඇඳුම් පැළඳුම් දීලා ඒ අයව සතුටු කරලා ඒ අයට වන්දනා කරලා ඒ අයගේ ආශිර්වාද ගන්න. ඒ වගේම රුවන්වැලි මහා සෑය සම්ිඳුන් වහන්සේ, ජයස්ත්‍රි මහා බෝසත්ිඳුන් වහන්සේ වගේ එවැනි පූජනීය තැන්වලට ගිහිලා Tamanට කරන්න පුළුවන් වත්පිළිවෙත් කරලා ඒ අදිෂ්ඨානයන් ජීවිතේ ඇති කරගන්න. තේන්න. මේම ඇති කරගනිද්දි කොයිම වෙලාවකවත් මේ බෝධින්නාංශයට අදිග්‍රහිත වෙන්න දෙවියෝ මා කුසට ඒවා කියලා කියන්නේ කියලා නම් ධර්මානුකූලව මට කියන්න බැහැ. එහෙනම් වාකය ගිහිල්ලා කියන්නේ බෝධින්නාංශය කෙනෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ මාට අධිපති අදිග්‍රහිත දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කරන්න යන්න එපා. හැම වෙලාවම දරුවෙක් ප්‍රාර්ථනා කරද්දී ඔබ සීලය තුල ශක්තිමත් නම් දානය තුල ශක්තිමත් නම් ත්‍යාගය මෛත්‍රිය තුල ශක්තිමත් නම් ඒ කියන්නේ ඔබේ මව් කුස සුන්දර දරුවෙකුට උරුම තැනක් ඉනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න සුන්දර දෙවියෙක් උපාදානය කරගන්න කියලා. දිව්‍යාංගනාවක් උපාදානය කරගන්න කියලා. ඔය හුඟාක් ඇවිල්ලා කියනවා මං ගිහිල්ලා අහවල් චෛත්‍ය රාජාණන් වහන්සේ ළඟ අදිෂ්ඨානයක් කළා. ඊළඟ සුමානේ මගේ මව් කුසට දරුවෙක් ආවා. ඒ නොනා ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන මේ දිව්‍ය ස්වභාවයක්. එස හැම වෙලාවම ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙ ඉන්න අම්ම කෙනෙක් නම් හැම වෙලාවම ඔබේ උපාදානිය වෙන්න ඕනේ සස්ත්‍රීක දිව්‍යතලයේ කියන දෙවියෙක් දිව්‍යාංගනාවක් මගේ පින්වත් දරුවෙක් මට ලැබේවා කියන අදිෂ්ඨානය. ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව හිත පීඩව ගන්න එපා ඈ. එහෙම හිත පීඩව ගත්තොත් අප්‍රමාණ පිරිස ඉන්න ඔය වටේ මව් කුසට බැහැ ගන්න. එතකොට අපිට සුන්දර දරුපතක් ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ උපාදානය අර තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තියේ තාවකෙනසේ වගේ සස්ත්‍රීක දිව්‍යතලයක දෙවියෙක්ම කියන තැන උපාදානය කරගෙන තමයි ඒ කටයුතු අපි හැම වෙලාවෙම සිද්ධ කරගන්නවා. තේන්නාද? ඉතින් එහෙම කරද්දී නෝනා ඒවා සිද්ධ වෙන්නේ අපේ කුසල් ලකුසල් මතමයි. ඒ නිසා මට මතකයි දැන් අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා තරුණ අම්මා කෙනෙක් එයාගේ අම්මත් එක්ක ආවා. ඇවිල්ලා මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපි හැම තැනම යනවා අපිට දරුවෙක් නැහැ අනේ ස්වාමීන් වහන්සේ මට මේ මහාන කරන්න දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. මහාන කරන්න දරුවෙක් ලැබෙන්න කියලා. ඉතින් මංගව පුතේ මම ප්‍රාර්ථනා කළා කියලා දරුවෝ ලැබෙන්නේ නැහැ. ඔබට දරුවෝ නැත්තම් ඒක අකුසල් සංස්කාරයක්. එනිසා ඔබ මේ පිංකම් කරලා මේ විදියට හැසිරෙන්න කියලා මමත් පිරිස් සූත්‍රයක් කියලා පන්සිල් සමාදන් කරලා ඒ කටයුතු කළා. කරලා ආයිමත් නොවනා මං අවුරුද්දකට ඉතර පස්සේ ඔය තපෝවනේදී ඒකුනේ මෙන්න මේ අම්මා මහත්යත් එක පුංචි දරු පෙටියක් අරගෙන එනවා. දරු පෙටියක් ගිහින් ගෙනල්ලා මෙහෙම තිබ්බා. කියලා අනේ සායනාස අපි හැමතැනම ගියා අපිට ඒක සාර්ථක වුණා මෙහෙම කියලා නෝනා පැවිදි කරන වචනයක් කියන්නේ. ධර්මයට පොරොන්දු වෙලා සාසනයට පොරොන්දු වෙලා තමන්ගේ ප්‍රදසාක්ෂියට පොරොන්දු වෙලා ඒ පොරොන්දු ඉටු නොකිරීම නිසාමයි මේ ජීවිතේ දරුවන් නොලැබෙනවා වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා ඔබ පොරොන්දුවක් වෙනවා නම් සාසනයට දරුවේ පූජා කරන්නයි දරුවා ප්‍රාර්ථනා කරන්න කියලා දරුවා ලැබෙයි ලැබිලා ඒ පොරොන්දුව කඩකළොත්
ආයිමත්නම් ගොඩේ කාලයක් දරුව නැතුව ඉන්න වෙනවා තේරෙනවද ඒ නිසා කවදාකවත් ධර්මයට බොරු කරන්න එපා ශාසනයට බොරු කරන්න එපා ඒ නිසා ඔබ අවංකව ඔබට ඒ දරුවා පැවිදි කරන තැනට හිත ගන්න බැරි නම් කවදාකවත් පැවිදි කරන්න කියලා දරුවේ ප්‍රාර්ථනා කරන්න එපා ඒ බොරුව නිසා නෝනා තව තව බලවත් විපාකයන් අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට කමඨහන් දෙද්දී මුලින්ම දෙන කමඨහන් තමයි රාහුල බොරු කියන්න එපා ඒක තමයි දෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි කියන්නේ රාහුල පොඩි හාමුදුරන්ට මුලින්ම දෙන කමඨහන දෙන අවවාදය තමයි රාහුල ඔබ බොරු කියන්න එපා මොකද බොරු කියන කෙනාට ඉතුරු සිල්පද හතරම පිදින්න පුළුවන් රාහුල එනිසා ඔබ බොරු කියන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි අවවාදය රාහුලට දෙන්න එනිසා දරුවා කියන කාරණේ අම්මා තාත්තා කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් නමුත් ඒ අත්‍යවශ්‍ය දේ උදෙසාවත් බොරු කියලා නම් දරුවෝ ගන්න එපා එහෙම ගත්තොත් මේ ජීවිතේ දරුවා ලැබෙයි නමුත් සංසාරේ දරුවන් නැතිව තව ගොඩාක් කල් දුක් විඳින්න වෙයි ඒ වගේමයි ඔබ දරුවෙක් හදා ගන්න ගන්නවා නම් අම්මා තාත්තා නැති දරුවෙක් අනාථ නිවාසක ඉන්න දරුවෙක් එයාව රැකවරණය දීලා එයාව හදා වඩා ගන්නවා කියන එක නෝනා සුන්දර මනුස්ස ධර්මයක්. ඒකෝට මේ මනුස්ස ධර්මයට අපිට මුකුත් කියන්න බෑ. නමුත් කුසලිය අකුසලිය කියලා දෙයක් ලෝකේ තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඔබ දරුවෙක් ගන්නවා නම් හැම වෙලාවම නෝනා ඒ දරුවාගේ අම්මා තාත්තා ගැන හොයා බලන්න. ඒ හුඟාක් වෙලාවට අම්මලා තාත්තලා නැති දරුවෝ හුඟාක් වෙලාවට ඒ දෙමාපියන් නෝනා දුරාචාරයේ හැසිරෙච්ච අය. ධර්මයේ තුල හැසිරෙච්ච අය නෙමෙයි. තේන සීලයේ තුල හැසිරෙච්ච අය නෙමෙයි. මෛත්‍රියේ තුල හැසිරෙච්ච අය නෙමෙයි. මානුෂ ධර්මයන් තුල හැසිරෙච්ච අය නෙමෙයි. නමුත් අපි අනුකම්පාවට අර ළමා නිවාසේ දරුවා ඉන්නවා දකින්නවා බැදෙනවා හිත අරගෙන ගෙදර එනවා. උපැන්න සාතික ඔක්කොම ඒගොල්ලන්ගේ අලුත් නමින් දීලා ඔක්කොම කරලා දරුවෝ හදනවා. නමුත් නෝනා එවැනි දරුවන් බරපතල අකීකරු භාවයන්ට පත් වෙලා දෙමාපියන්ට පීඩා විඳින ආකාරය මට ඇවිල්ලා කියලා තියෙනවා. නමුත් මම හේතුව කියන්නේ මොකද දැන් ඒගොල්ලන්ට ඒක කියන්න බෑනේ. මම දැන් මෙතනදි මෙහෙම කිව්වට ඒගොල්ලන්ට ඒක කියන්න බෑ. මොකද අපි උත්සාහ ගන්නකොට කොහොම හරි ඒ දරුවා එතනින් නිවැරදි කරලා ඉස්සරහට අරින්න. නමුත් නෝනා කෙනෙක් දරුවෙක් හදාගන්න ගන්නවා නම් තේරෙනවද? ඒ දරුවාගේ නෝනා අම්මලා තාත්තලාගේ හැසිරීම මුදා හොයලා බලලා ගන්න ඕනේ. තේරෙනවද? එහෙම නැතුව අනුකම්පාව උදෙසා දරුවෙක් අරගත්තොත් නෝනා අවසානයේ ඒ දරුවා විතරක් නෙමේ ඔබලා දෙදෙනාත් බලවත් අනුතුරු කර ගමන් කරනවා. තේරෙනවද? ඒ නිසා දරුවෙක් හදා ගන්න ගන්නවායි කියන කාරණේදී හුඟක් වෙලාවට දරුවා කියන කෙරේ අනුකම්පාව කියන කාරණේ නෙමේ ඒක ගුණාත්මකව ඔබලාගේ ජීවිතයට ගන්න ඕනේ නම් ඒ දරුවාගේ දෙමාපියන්ගේ හැසිරීම රටා මුදින් බලලා ඒ සුදුසු සුභාවය බලන්න ඕනේ. එහෙමයි. නැත්නම් එතන දරුවා විතරක් නෙමේ තව දෙන්නෙක් විනාශ වෙනවා. අතන දරුවා දුක් විඳ දරුවා තනියම දුක් විඳින්නේ. නමුත් මෙතන අම්මයි තාත්තාත් අරගත්තත් මේ දෙන්නාගේ සමහර විට පෞල් ජීවිත පවා විනාශ වෙලා යන්න පුළුවන්. තේන්න මේ ප්‍රශ්න නිසා. තේන්න ඒ නිසා දරුවේ කදා ගැනීම ශ්‍රේෂ්ඨ මනුස්සකම මේ අම්මා තාත්තා නැති දරුවේ. නමුත් ඒ මනුස්සකම නිසා තුන්ගොල්ලක් විනාශ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා හැම වෙලාවම දරුවේ කදා ගන්න ගන්නවා නම් ඒ දරුවාගේ ඥාති පාර්ශ්වය පිළිබඳ මව්පිය පාර්ශ්වයන් පිළිබඳ ඒ ගුණාත්මක භාවය බලන්න. එය ඔබට අර මනුෂ්‍යත්වයේ යහපත් භාවයට පත් කරගන්න ලොකු උපකාරයක් වෙනවා. සමා වෙන ස්වාමීන් වහන්ස අනාථ නිවාසයක දුක් විඳින දරුවෙක් අසරණ වෙච්ච තනි වෙච්ච දරුවෙක් කියන්නේ කුසල් ශක්තියෙන් පිරිහුණු දරුවෙක් බවට ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීම තියෙනව නේද? මෙහෙමයි නෝනා ධර්මානුකූලව නෝනා කුසල් ශක්තිය පිරිහුණායේ කුසල් ශක්තිය වැඩි කියන කාරණේ ධර්මානුකූලව නම් ගැලපෙන්නේ නැහැ. එහෙමයි. මං කොතනකවත් කිසිම මහපාරක ඉන්න යාචක මහත්යෙකුටවත් මේකා අකුසල් කන්දක් කියලා නම් මං කියන්නේ නැහැ. එහෙමයි. මොකද සුනීත කසල සෝදනය කරපු සුනීත තුල රහත් වීමේ ගුණය තිබ්බා. එහෙමයි ස්වාමීනි. එතකොට අර තුල්ලපන්තක හාමුදුරුවෝ ගාථාපද හතර පාඩම් කරන්න බැරි හාමුදුරුතුළු රහත් වෙන ගුණය තිබ්බා. අර පිස්සියක් වෙච්ච පටාචාරාව කිසා ගෞතමයට උතුම් රහත් වෙන ඵලය තිබ්බා. එනනම් කොතනකවත් අදක්ෂේ කියලා අපිට වෙන් කරන්න බෑ. එහෙමයි සර්. තේන්න. ඒ නිසා කොතනකවත් අදක්ෂේ කියන කාරණේ නෙමෙයි මම කියන්නේ නෝනා අදක්ෂ භාවය මතු කරගන්න කල්යාණ මිත්‍ර භාවයක් වර්තමාන සමාජෙ නැහැ. ඒක තේරුම් ගන්න. තේන්න. අදක්ෂයා දක්ෂේ කරන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයෙක් අද ලෝකේ නැහැ. එහෙමයි. නමුත් එදා බුදුරජාණන් වහන්සේ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා ඕනෑම අදක්ෂයෙක් දක්ෂෙක් බවට පත් කරන්න. බැරි අය හිටියා ඒ අකුසල විපාක වැඩි නිසා. නමුත් නෝනා මං අදක්ෂේ කියනනම් පව්කාරයෙක් කියනනම් අයින් කරන්නේ නැහැ. නමුත් ඒ පව් අකුසලයේ නිසා ඒ දරුවා අනාථ දරුවෙක් වුණත්
නොනා වර්තමාන සමාජයට ඒක තේරුම් අරගෙන යා නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් මාර්ගෝපදේශකයක් දෙන්න කෙනෙක් නැහැ. එනිසා අදක්ෂයා අදක්ෂභාවයටම විනාශයටමයි යන්නේ. ඒකේ අරදරුවගේ තපසලයක්. සුල්ලපන්තක හාමුදුරන්ට ඒ කුසලයේ තිබ්බා මතු වෙලා රහත් වෙන්න. සුනීතට ඒ කුසලයේ තිබ්බා මරහත් වෙන්න. නමුත් වර්තමානයේ අර අනතුරට පත් වෙන කෙනාට නොනා කල්යාණ මිත්‍රාසයක් නැහැ යාට මතු වෙලා ඉන්නේ. තේනවා? එහෙමයි. එහෙම මිසක් නැත්තම් අදක්ෂේ කියලා මෙයා දක්ෂේ කියලා නොනා අදක්ෂයා කොම් කරන්න නම් බුදුදහමට අදාළව කොතනකවත් අපිට බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. තේනවා? ඕනෑම අදක්ෂේ තුල සැඟ වුණා වූ ශ්‍රේෂ්ඨ කුසලයක් තියෙනවා නොනා. ඕනෑම අදක්ෂේ තුල. එහෙමයි. නේ මං පන්ති කාමරේ මං පාසල් ජීවිතේදී නොනා ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් මං අන්ත දුරවලයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේනවා? මගේ ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් පන්තියේ හිටිය අන්තිම පල්ලෙහාම පස් දෙනාගෙන් එක්කෙනෙක් මම. මට මතකයි සතියේකට සැරයක් අපේ පාසලේ තියෙනවා මේ සාහිත්‍ය සංගමය අපේ පන්ති පන්තිවල. ඔය සාහිත්‍ය සංගමයේ නෝනා අපිට මොකක් හරි එකක් දෙනවා. සිකුරාදට පීරියඩ් දෙකකට එක්ක සින්දුවක්, එක්ක කවි බෙහෙලි දෙකක්, එක්ක ප්‍රශ්න, එක්ක සිහිපදයක් ඔය වගේ මොකක් හරි කියන්න පුළුවන්. අපේ පන්තියේ නෝනා හැමදාම සාහිත්‍ය සංගමයේ සභාපති වෙන්නේ ඔය කමල් අද්දරාරච්චි. කමල් අද්දරාච්චි මම එක පන්තියේ. හැමදාම කමල් තමයි මුළු ඉස්කෝලේම ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් ඉහළම ශිෂ්‍යයා. ඉහළම ශිෂ්‍යයා. එයා තමයි හැමදාම අපේ පන්තියේ සාහිත්‍ය සංගමේ සභාපති වෙන්නේ. මේ මිනිස්සයා මට දානවා සින්දුවක්. බැගෑපත් වෙලා පස්සෙන් ගිහලා තමයි කපාගන්නේ. මොකද මං පන්ති ඉස්සරහා සින්දුවක් කියන්න බෑ මට. පන්ති ඉස්සරහා කවියක් කියන්න මට බෑ ලැජ්ජා. මං කොහොමරි අර සින්දුව කපාගෙන ඔන්න ප්‍රශ්න පහක් අහනවා. ප්‍රශ්න පහක් තාන්නේ බිම බලා ගන්න ඕන. ඒ වගේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් වීම අතින් දුර්වලම කෙනෙක් මම. නමුත් එදා බලන්න කමල් ඉදිරිපත් කිරීම අතින් ඉදිරියෙන්ම හිටිය කෙනා එයා කලාශේෂ්ත්‍රයේ ඉදිරියට ගියා දුර්වලම කෙනා පොතෙන්ද ඉන්නේ. එහෙනම් මාව අදක්ෂය කියන්න පුළුවන්ද? ඒ අදක්ෂයා තුළ දක්ෂභාවය තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර භාවය තුලින් තමයි ඒක මතු කරලා ගන්නේ. ඒතර මට බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා වුණා. ධර්ම රත්නේ කල්යාණ මිත්‍රයා වුණා. අදක්ෂයා නෝනා මේ ශේෂ්ත්‍රය තුල ඉස්සරහට. අද අපි දෙන්නා ශේෂ්ත්‍ර දෙක ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඒසත් ධර්මයේදී අදක්ෂය කියන කාරණය මම කාටවත් දෙන්න නෑනවා. යමෙක් අදක්ෂ නම් ඒ කියන්නේ එයාගේ දක්ෂභාවය මතු කරගන්න සුදුසු කල්යාණ මිත්‍රෙක් සමාජය තුල නැහැ. කල්යාණ මිත්‍රයා නැතු වෙන්නේ අර එයාගේ අකුසල් සංස්කාර වැඩි නිසා. හොඳයි. අපි ස්වාමීන් වහන්ස මෑත කාලීනව අපි දකින දෙයක් තමයි දරුවන් අතර දවසින් දවස වර්ධනය වන කලහකාරී තත්ත්වයන්, නොයවසිලිමත්කම, ඔවුනොවුන් ගහමරා ගැනීම, ඒ වගේම අපි ස්වාමීන් වහන්ස දිනෙන් දින වර්ධනය වන මත්ද්‍රව්‍ය උවදුර, මෙයට මේ සමාජයේ අසරණ දරුවෝ ගොදුරු වෙමින් පවතිනවා. අපේ ස්වාමීන් වහන්ස මේ පිළිබඳව දහමට අනුව අපට පහදා දෙන්න. මෙහෙමයි නෝනා, දැන් ඔබතුමිය කියන්නේ ළමා පරපුර තුලින් මිනිමැරුම් කියන කාරණේ, කාමයේ වර්ධව ඇසිරීම කියන කාරණේ, මත්වතුර කියන කාරණේ බලවත් ආකාරයෙන් දරුවන් මේකට ඇබ්බැහි වෙනවා කියනවනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් නෝනා ඔක ධර්මානුකූලව මහා හරි සුන්දර චිත්‍රයක් උතන තියෙන්නේ. ওই සුන්දර චිත්‍රය හරිම පැහැදිලි. නමුත් සමාජයේ තේක පැහැදිලි නැති සමාජය අවිද්‍යාව නිසා. නමුත් ඔබ කියන කාරණේ මට නම් නිකන් මේ හරි ලස්සනට ඇඳා වූ චිත්‍රයක් වගේ මට පැහැදිලිව පේනවා. එහෙමයි. දැන් ඔබ ඔය කියන්නේ කාමයේ වර්ධව ඇසිරීම, මත්වතුර පානය, දීෂණය කියන කාරණේ තුල මොකද්ද දරුවාගේ දුර්වල? සම්මා කම්මන. එහෙමයි. එච්චරයි. සම්මා කම්මන්තයර තමයි ඔය තුන ඇතු වෙන්නේ. මොකද්ද? මේ මනුස්ස හිංසනය, කාමයේ වර්ධව ඇසිරීම, මත්වතුර, සොරකම කියන කාරණේ. ඒතකොට සම්මා කම්මන්ත දුර්වල වෙන්නේ ඇයි? සම්මා වාචා නැති නිසා. එහෙනම් වචනේ සංවර නැහැ. වචනේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාවන්ගෙන් පිරිදු. ඒතර සම්මා වාචා දුර්වලුනේ ඇයි? සම්මා සංකප්ප දුර්වලයි. ඒ කියන්නේ අවිහිංසාව දුර්වලයි, අව්‍යාපාදයේ දුර්වලයි, කේන්ති ගන්නවා, ද්වේෂ කරනවා, වෛර කරනවා, නපුරු සිත් ඇති කර ගන්නවා, පලි ගන්නවා, සම්මා සංකප්ප දුර්වලයි. සම්මා සංකප්ප දුර්වලුනේ ඇයි? සම්මා දිට්ඨි දුර්වලයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මුලින්ම අපිට සීලය ගැන කියන්න කියන්නේ නැහැ. දරුවෙකුට මුලින්ම සද්ධාව ගැන කියන්න කියන්නේ නැහැ. මොකද සීලය සද්ධාව දරුවෙකුට අල්ලගන්න බැහැ එකපාර. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ දරුවෙකුට මෛත්‍රිය කියලා දෙන්න කියලා. දරුවෙකුට මෛත්‍රිය කියලා දෙන්නේ මුලින්ම දරුවාට මෛත්‍රියයි අපිට කියලා දෙන්න කියන්නේ. එතකොට නෝනා දරුවෙකුට මෛත්‍රිය කියලා දෙනවා කියන්නේ මොකද? සම්මා සංකප්ප මතු කරලා දෙනවා. එතකොට සම්මා සංකප්ප දුර්වල වුණේ ඇයි? සම්මා දිට්ඨිය බානකො ලස්සන සුන්දර චිත්‍රයක් නේ. මෙතන ඉස්කෝලේ දරුවෝ දීෂණයට පත් වුණා කියන්නේ සම්මා සංකප්ප දුර්වලයි,
ඇයි දුර්වල වුනේ වචනේ දුර්වලයි ඇයි වචනේ දුර්වල වුනේ හිංසාකාරී ක්‍රියාවන් වැඩි ඇයි එහෙම වුනේ සම්මා දිට්ඨිය බුදුරයන් වහන්සේට අදාළව දේශන ජීවත් වෙන්නේ නැහැ කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව ජීවත් වෙන්නේ නැහැ හොඳ නරක දකිමින් ජීවත් වෙන්නේ නැහැ ඉතින් ඇයි සම්මා දිට්ඨිය දුර්වල වුනේ කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම සබණේ නුවණින් මෙහි කිරීම එච්චරයි එහෙනම් දරුවන්ට බැලලා වැඩක් නැහැ දරුවට තේරෙන්නේ නැහැ නෝනා අම්මා මගේ අම්මා මට නෝනා මව් කිරි පෙව්වා මව් කිරෙන් තමයි මම පෝෂණය වුනේ එහෙමයි සම දැන් නමුත් මගේ දෙවනි අම්මා උනේ කවුද පාසලේ ගුරුවරු වෙන කවුරුත් නෙමෙයි මගේ දෙවනි අම්මා බවට පත් උනේ මගේ පාසලේ ගුරුවරු ඒ දෙවනි අම්මා මට කිපෙව්වේ අධ්‍යාපනය නැමැති මව් කිරයි මගේ අම්මා දෙතනෙන් ආපු මව් කිරි වලින් මාව ලොකු මහත් කළා මේ ලේ මාස් ඇටනහර පෝෂණය කළත් නොනා මාව ගුණාත්මක මිනිස්සෙක් බවට සමාජගත කළේ ගුරුවරයා පෙව්වා වූ අධ්‍යාපනය නැමැති මව් කිරයි නමුත් ඒ අධ්‍යාපනය නැමැති මව් කිරේ නොනා සදාචාරයේ ගුණධර්ම සීලාචාර ධර්මයන් විනය මේ සියල්ලම තිබුණායිද එදා මේ සියල්ලම තිබුණා දැන් මම දැක්කා මගේ පින්ඩපාත ශාලාවට දරුවෙක් ආව ඒ දරුවා ගිය අවුරුද්දේ තමයි ඉස්සෙල්ලා දැක්කේ මට මේ අවුරුද්දේ ඒ දරුවා අඳුරන්න බැරි වුණා එහෙමයි ඒ දරුවා 10 පන්තියේ ඉගෙන ගන්න දරුවෙක් ඇයි ඒ දරුවා එච්චරටම ලොකුවට කොණ්ඩේ වගලා දැන් අලුත් ක්‍රම දිනවන්න ඕන ඒක මං එකපාරට අඳුරන්න බෑ මං කොහොම හරි අඳුරගත්තා මං ඒ දරුවාගේ තාත්තයන් ඇහුවා මහත්තයයි මේ දරුවා කොණ්ඩේ කපන්නේ නෑ ස්වාමීන් වහන්සේ දැන් ළමයි කොණ්ඩේ කපන්නේ නෑලු ඒකලු මේ මොස්තරේ ඉතින් මං එහුවා මේ දරුවා ඉස්කෝලේ ගියන්නේ නෑ ප්‍රින්සිපල්ලා බයයිලු ोन පෝලිං ගස්සන නියපොතු ටික බලනවා අපේ මේ නිලැඳුම බලනවා කොණ්ඩේ බලනවා සපත්තු දෙක බලනවා ගුරුවරු නෙමෙයි ශිෂ්‍ය නායකයෝ. ඒතොර ශිෂ්‍ය නායකයන්ට පුළුවන් වුණා නෝන පාසලේ විනය ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඒතොර ශිෂ්‍ය නායකයෝ පාසලේ විනය ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන ගියේ ගුරුවරුන්ගේ පූර්වාදර්ශය නිසා. එහෙමයි සර්. එතනයි එතනිනුයි අපි හැදුනේ නෝන. අපි මේ தත්වෙට හැදුනේ අපේ ගුරුවරුන් නිසා. තේන්නේ? සමහර දාට මට මම නෝනා මාසෙකට සැරයක් ගුටි කාපු කෙනෙක්. මාසෙකට සැරයක් මං ගුටි කාපු කෙනෙක් ගුරුවරෙක්ගේ. නිමාංශය කියලා සර් කෙනෙක් ඉන්නවා අඟල් 12 අධිකෝඩු දෙක එකට තියලා ඉඳන්නේ. පුටු උඩ නැගුවා අඟල් 12 අධිකෝඩු දෙක එකට තිබ්බා. එයා සිංහල භාෂාව උගන්වන්නේ. නමුත් ඒ ගුටි කාපු නිසායි නෝනා අද මං සුන්දර ආකාරයට රචනා කියන්නේ. එදා ගහපු නිසා. එක සර් කෙනෙක් කියන කන මිරිකෝ දවසම කන රතු වෙලා. සමහර සර්ලා හිටියම මොනක් ගැහුවොත් ගහන්නේ වේවැලෙන්මයි. මම ගෙදර ඇවිල්ලා අම්මට කිව්වොත් එහේ අම්මේ මට සර් ගැහුවා කියලා උඹට හොඳ වැඩේ කියලා කියන්නේ. කවදාකවත් ඇයි කියලා අහන්නේ නැහැ. මොකද අම්මලා දැනගත්ත නෝනා ගුරුවරයෙකුට අයිතියක් තියනවා දරුවෙකුට ගහලා නිවැරදි කරන්න. එහෙමයි. නමුත් අද ඒක කරන්න බැහැ. මම මේ මොහොතේ ඉන්න ගමේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා හිටියේ විදුහල්පතිතුමා නැහැ. ඇයි? දරුවෙකුට ගැහුවා කියලා දරුවාගේ දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශය පැමිණි කළ ගුරුවරයා ताक्षणिक वशेन भौतिक वशेन दीवक गमन कर මේ සමාජය තුල මේ ලෝකයේ තුල යම් තාක්ෂණික දියුණුවක් තියෙනවා නෝනා ඒ දියුණුවේ පූර්ණ වගකීම යන්නේ ගුරුවරයාටයි ගුරුවරයා තමයි එතෙන්දී අපිට මුලින්ම අපි ඒ අයන්නායන කියලා දිල එතෙන්ට ගත්තේ නමුත් නෝනා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය රැකෙන විදිහට ආත්මගරුත්වය රැකෙන විදිහට කටයුතු කරන්න දරුවාගේ පාර්ශවය අරන් ගුරුතුමාට විරුද්ධ වෙනවා නම් කවදාකවත් ගුරුතුමා තමන්ගේ වගකීම නිවැරදි ආකාරයෙන් ඉටු කරන තැනට යන්නේ බැහැ. ඒ වගේම ගුරුවරයා දක්ෂ විය යුතුයි. තමන් යම් වගකීමකට බැඳිලා රජයෙන් වැටුපක් ගන්නවා නම් ඊට අදාළ යුතුකම් ඉටු කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ යුතුකම් පක්ෂය අපි ඉටු කරන්නේ නැත්නම් කවුරුන් හෝ වේවා අපි වැටුපක් අරගෙන වැටුප අතට ගන්න දවසේ නෝනා අපිටුල විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ 50,000ට වැඩිය මං මගේ ශ්‍රමය කැප කළා මේ 50,000 මං මේ වැටුප වශයෙන් ගන්න 50,000ට වැඩිය මං මගේ ශ්‍රමය කැප කළා කියලා එතනදී අපි සමාජයට ලෝකයට ජනතාවට නායකයෙක් නෙවෙයි එහෙම නැතුව අපිට යම් වගකීමක් තියෙද්දී ඒ වගකීම අපි ඉටු නොකරනවා නම් නෝනා සංසාරේ අපිට ඒවා ගෙවන්න වෙන්නේ එසේ මෙසේ නන් නෙමෙයි
එනිසා දරුවෙක්ගේ පාසල් ජීවිතය තුළ දරුවාගේ විනය සම්බන්ධයෙන් පූර්ණ වගකීම තියෙන විදුහල්පතිතුමාටත් ගෞරවනීය ගුරු මණ්ඩලයටත්. නමුත් පාසලෙන් කොයිසා විනයකාමී බවට පත් වුණත් සමාජය තුළට එද්දී ඒ දරුවා විනාශ වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ගුරුවරයා ගුරුවරිය කෙනේ උත්තම පුරුෂයින් දෙදෙනා දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරයතුරුවම තමන්ට පැවරිලා තියෙන වගකීමට අදාළව පාසල් කාලය තුල දරුවා විනයගරුකව පවත් ගන්න. දරුවා විනයක් තියෙනවනේ පාසලක නේද? දරුවාට බිය කියන කාරණේ පැත්තකින් තියලා විනයගරුකව ඒක පවත්වාගෙන යන්න. අපි වගකීම් වලින් බැහැර වෙන මොහොතක් පාසා නෝනා අපි වැටුපක් අරගෙන අපිට පවර්ලා තියෙන වගකීමෙන් අපි බැහැර වෙනවා නම් මං අද පිටකොටුවෙන් බස් එකේ නගිද්දි අර බඩු ඔසවන මිනිස්සු වෙනෝනා ගෝංචි ගෝනි කරේ තියාගෙන අල ගෝනි කරේ තියාගෙන පළතුරු ගෝනි කරේ තියාගෙන එහෙමයි යනවා. මම මේ මිනිස්සයා දකිද්දි මොකද්ද ඔබ කියන්නේ දකින්නෝ කියලා. ඔබ හිතනවාද මම මේ ගෝණියක් අරගෙන තියාගෙන යන මිනිස්සෙක් දකින්නෝ කියලා? නැහැ. අතීතේ මේ මිනිස්ස ලෝකෙම ඉපදිලා වැටුප් අරගෙන වැටුපට අදාළ සේවය කරපු නැති අය තමයි ඔය බාරගන්නේ. තේරෙනවද? ඒක තේරුම් ගන්න ඕනේ. ගොනේ කරත්තේ බැඳලා අර මහා බඩු ගොඩක් දාලා ඇදගෙන යනකොට අනේ මං පව් කියලා ඒ ගුණාට කවදාකවත් කියන්නේ නැහැ. ගුණා තුනෙන් ධර්මයක් දකින්නේ. ඒ ගුණා කියන්නේ කවුද? 50000ක් වැටුම අරගෙන රුපියල් 10000කවත් තමන්ගේ යුතුයකම ඉටු කරපු නැති සුන්දර රාජ්‍ය සේවකෙක්. එහෙමයි. සුන්දර රාජ්‍ය සේවකෙක්. මේ ධර්මයයි අපි දකින්නේ. ඒ නිසා නෝනා කවදාක්වත් අපිට අපි රවට්ට ගත්තත් ධර්මයේ රවට්ටන්නේ බැහැ. ධර්මයේ රවට්ටන්න බැහැ. තේන්න. ඒ නිසා මම මෙතන ඉඳන් මට එකේ පන්තියේ ඉඳන් මට අවසාන 10 පන්තිය දක්වා මට උගන්වපු සෑම ගුරුවරයෙකුටම මම මේ වෙලාවේ සූපත් වේවා කියලා කියනවා නෝනා. මම සූපත් වේවා කියලා කියනවා. මොකද ඒ ආගේ පූර්වාදර්ශය අපි මෙතෙන්ට කියනවානේ. ඒ නිසා ඒ ගුරුවරු තමන්ගේ යුතුයකම වගකීම අකුරට කළා. එනිසා වර්තමානයේ නෝනා අපි ගුරු ශේෂ්ත්‍රය තුල කටයුතු කරනවා නම් පාසලේ ගත කරන පැය කිහිපය තුල දරුවාගේ විනය පවත්වාගෙන යෑමේ පූර්ණ වගකීම ඒ ගුරුතුමන්ලා සතුයි. එනිසා ගුරුතුමන්ලා දැනගත යුතුයි තමන් මෙවැනි උත්තම රැකියාවකට පත්ුනේ නෝනා පෙර පින නිසා. එහෙමයි සර්. ගුරු වෘත්තිය කියන්නේ දේවත්වයෙන් සලකන වෘත්තියක්. මිනිසයා දෙවියෙක් බවට පත් කරන්නේ ගුරුවරයා කියන දෙවියා විසින්. ගුරුවරයා දුර්වල වුණොත් ගුරුවරයා දෙවියෙක් නොවුනොත් මිනිසයා ප්‍රේතෙක් බවටයි තිරිසනෙක් බවටයි අද ඒකයි වෙලා තියෙන්නේ. එහෙමයි. තේන. මිනිසයා තිරිසනෙක් බවට පත් වෙනවා. ඒයි ගුරුවරයා දෙවියෙක් කියන තැනින් පල්ලෙහාට නැතිලා. ඒ නිසා ගුරුවරයා දෙවියෙක් කියන තැන ඉඳන් දරුවා දෙවියෙක් කියන තැනට පත් කරන්න උත්සාහ ගත්තොත් නෝනා නිරයතුරුවම ගුරු වෘත්තිය කියන්නේ සුන්දර කුසලයේ අත් වෙන ධර්මතාවය. ඒ නිසා ගුරුතුමන්ලා දක්ෂ විය යුතුයි තමන්ගේ යුතුයකම අකුරට ඉටු කරලා නෝනා ගුරු වෘත්තිය තුළින් සුගතිය මතු කරගන්න. ඒ ගුරු වෘත්තිය තුළින් විදර්ශනා ප්‍රඥාව මතු කරගන්න. තමන් මොහොතක් පන්ති කාමරයෙන් ඉස්සරහා පුටුව උඩ වාඩි වෙලා මොහොතක් දැස් දෙක පියාගෙන දැක්කොත් මේ පන්ති කාමරයේ ඉන්න දරුවන් 40 දෙනාම සංසාරයේ මගේ පටිච්ච සමුප්පන්න දරුවෝ කියලා නෝනා ඊට වඩා සුන්දර විදර්ශනාවක් නැහැ. මේ පන්ති කාමරයේ ඉන්න දරුවන් 40 දෙනා සංසාරයේ පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක්මයි කියලා දැක්කොත් නෝනා ඊට වඩා විදර්ශනාවක් නැහැ. එතකොට ඒ තුලින් කොයිසම් සාංශාරික ඥාතිත්වයක් සාංශාරික බැඳීමක් අපි මතු කරලා ගන්නවද? එහෙමයි සමහර. ඒ සාංශාරික බැඳීම දැක්කම නෝනා පාසලේ දරුවා කියන්නේ තමාගේ පටිච්ච සමුප්පන්න දරුවෙක්. පාසලේ දරුවා කියන තමන්ගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. එහෙමයි. ඒ සාංශාරික ඥාතිත්වයේ තුල ඉඳගෙන නෝනා කවදාක්වත් දරුවෙකුට තියෙන යුතුයකම් පැහැරාරින්නේ නැහැ. ඒ තුලින් තමාගේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න ගුරුවරයෙක් ඇටියෙද මේ ජීවිතේ ගුරුවරයෙක් වුණා ඊළඟ ජීවිතේ ගුරු වෘත්තිය මේ ජීවිතේ ගුරු වෘත්තිය ප්‍රයෝජනෙට අරගෙන සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මේ ගුරු ජීවිතේ ප්‍රයෝජනෙට අරගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මේ සාංශාරික ඥාතිත්වයේ අනිත්‍යභාවය මතු කරගෙන සුන්දර විදර්ශනාවට අදාළ ධර්මයේ නමුත් අද මොකද්ද කරන්නේ? අද අපි නාටාමිලා වීමට අදාළ සංස්කාර යුතුයකම් පැහැරගෙන. ඒ නිසාම නෝනා මුළු සමාජෙම කඩාවැටෙන දිශාවට සමාජය ගමන් කරන්නේ. තේන්න. එතකොට මේවා හේතුඵල දන්න මේවා සෑම දෙයක්ම නෝනා ධර්මයක් හැටියටමයි මම නම් දකින්නේ. ඒ නිසා මේ සෑම දෙයකටම වග කියන්න ඕනේ. ගුරු වෘත්තිය පිරිහුණා නම් දරුවන් පිරිහුණා නම් නෝනා ඒකට වග කියන්න ඕනේ ඉහෙලත් තමයි. ඒකයි
රාජ්‍ය නායකත්වයේ පටන් මේ සෑම දෙයකටම වගකීම සම්පූර්ණයම බෙදලා යනවා නෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා දායාද ඉල්ලගෙන පස්සෙන් සුලඟිල්ල එල්ලිලා එද්දී බුදුරජාණන් වහන්සේ දායාද හැටියට රජකම දෙන්නේ නැහැ. රාම්මේ සුරම්ම සුභ මාලිගා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා රජකම දුන්නා සක්විති රජකම දුන්නා කවදාක්වත් රාහුලට ගොඩෙන්න නම් බෑ කියලා. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිවන එකම මාර්ගයට තමයි රාහුල අරගෙන ගියේ. ඒ නිසා දරුවෝ අපි මේ සමාජයේ මේ ප්‍රශ්න කොච්චර කතා කළත් දරුවෝ කවදාක්වත් මේවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියනවා ලෝකය හදන්න නැතුව මම ඉන්න තැනට එන්න කියලා. එහෙනම් ඔබ හැදිලා ඔබ ගැලවිලා යන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකය හදන්න ගියේ නැහැ. රාහුල කුමාරයාට ලෝකය හදන්න යන්න දුන්නේ නැහැ. රාහුල ඔබ හැදෙන්න තාම ඔබ හැදිලා නැහැ. ඔබ හැදෙන්න ඔබ ධර්මානුකූලව නිවැරදි වෙන්න. ඔබ ධර්මානුකූලව නිවැරදි වෙච්ච තැනදී ඔබ අවබෝධයෙන් දන්නවා තෘෂ්ණාවෙන් ඔද්දල්ුණ ලෝකය කවදාක්වත් හදන්න බැහැ කියලා. කවදාක්වත් හදන්න බැහැ කියලා. එනිසා නෝනා ලෝකයේ කොතනකවත් වැරද්දක් නැහැ කියලා මම නැවතත් කියනවා. අනේ ගෞරවනීය ගුරුතුමන්ලාට මම වැරදි කියලා කියනවා නෙමේ, අනුකම්පාවෙන් කියන්නේ. මම භික්ෂුවක් නෝනා, මම භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට යම් වගකීමක් පවරලා තියෙනවා නම් ජීවිත පරිත්‍යාගයෙන් මම ඒ වගකීම ඉටු කරනවා නෝනා. ජීවිත පරිත්‍යාගයෙන් මම ඒ වගකීම ඉටු කරනවා. මොන අසනීප තත්වයක් තිබ්බත් මොන ප්‍රශ්නයක් තිබ්බත් මම එදා ධර්මදේශනාවක් කළා පුවක් පිටියේ. ඔබ ආවනේ? එහෙමයි සම. දරුවෝ මම සුමාන දෙකක් අසනීප වෙලා හිටියේ. එහෙමයි. මම ධර්මදේශනාවට ඉස්සරහා දවසේ රෑවිල්ලා ස්පීතාලේ ඇඩ්මිට් වුණා. එච්චරම කැස්ස මට. රෑ 8ට ස්පීතාලේ නැවතිනා පව්වදා උදේ ටිකට් කමාගෙන තමයි ස්පීතාලේ ගියේ. ගිහලා පැය 5යි විනාඩි 15ක් බණ කිව්වා එකම කැස්සක්වත් නැතුව. මාත් එක ගියේ රියදුරු මහත්තයෙක්වත් දන්නේ නැහැ මට අසනීපයි කියලා. එයි දරුවෝ ඒක අපේ වගකීම. අපි ලෝකයාගෙන් සිව්පසයේ ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල අපි ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය අපි ආරක්ෂා කරනවා. ඒ ආත්ම ගරුත්වය අපි ආරක්ෂා කරනවා. අපේ යුතුයකම් මරණය පෙනිපෙනී හරි අපි ඉටු කරනවා. කිසිවක් බලාපොරොත්තු නෙමෙයි. ඒ නිසා අපි අපේ ජීවිත ගුණාත්මක භාවයෙන් පවත්වාගෙන යන්නේ නෝනා ඒක අපේ වගකීම. ඒක අපේ යුතුයකම. අපි යම් තැනකදී දුර්වල වුණොත් මුළු ශාසනයටම මේ අවනම්බු වෙන්න පුළුවන්. එනිසා අපි යම් වගකීමක් දරනවා නම් නෝනා ඔබතුමිය යම් රාජකාරී වගකීමක් දරනවා නම් ඔබ දක්ෂ විය යුතුයි ඒ වගකීම අකුර ඩිටු කරන්න. ඔබ ගන්නා වූ වැටුපට අදාළව අකුර ඩිටු කරන්න. ඔබේ වැටුපට අදාළව ඒක ඉටු කරන්නේ නැත්නම් නෝනා අනිවාර්යෙන්ම අපිට බරාදින සතෙක් බවටයි පත් වෙන්නේ. කිරි දෙන මීහරකෙක් බවටයි පත් වෙන්නේ. මං ඉන්න ප්‍රදේශයේ අර තනකොළ කකා අර වියලි තනකොළ කකා ඇට ගැහිලා අර මීහරක් ටික ඉන්නේ නෝනා. ඇට ගහලා බොන්න හරියට වතුර නෑ මඩ වගේ උදේ ඉඳන් රෑ වෙනකම් මඩේ ලගිනවා. අනේ අරසා දුක් විඳලා අර ගොපළු දරුවක් ගහන පාරවල් මට හෙනවා කුටියට කෑ ගහනවා. අර ගුටි කාලා අනේ අර ගාලට ගිහලා උදේට මොකද කරන්නේ? ප්‍රණීතම මීකිරි දෙන්න. මිනිස්යාගේ මගුල් ගෙදරට මිනිස්යාගේ දාන ගෙදරට ප්‍රණීතම ආහාරය වෙන මීකිරි ටික දෙන්නේ කවුද? අර ගුටි කකා අර වේලිච්ච තනකොළ ටික කන මීහරක් ටික. අනේ ඒ වෙලාවට මම හිතන්නේ දෙයියනේ මේ සත්තු පෙර ජීවිතේ වැටු පරගෙන ඊයේ ඒකට වගකීම් ඉටු කරපු නැති දෙයමයි මම දකින්නේ නුන. වෙන දෙයක් නෙමෙයි. එහෙමයි. අච්චර දුක් විඳලා අවසානෙ ගිහිල්ලා ප්‍රණීතම දේ ලෝකෙටම දෙනවා. මේ සත්තු නිදාගන්නේ අර ගොම ගොඩේ අර ගාලේ නිදාගන්නේ. අරසා සුන්දරම ප්‍රණීතම දේ දෙනවා. ඇයි? ගෙවනවා ණය ගෙවනවා නුන. ඇයි අපි ණය ගත්තා? අපේ වගකීම් ඉටු කළේ නැහැ. ඒ නිසා වගකීම් ඉටු නොකර ඉන්න අපිට හරි ලේසි. නමුත් යම් කෙනෙක් Tamange වගකීම ඉටු කළේ නැත්නම් නොනා එයාට අනිවාර්යෙන් මේවා ගෙවන්න වෙන්නේ බර අදින විතර දමන කිරි දෝල් දේව දෙන සතුන් හැටියටමයි. ඒක ධර්මය. ඒ ධර්මයේ දන්න නිසායි නොනා අපි කළ යුතු යම් වගකීමක් යුතුයකමක් තියනවාද ඒක ජීවිතය ගැන හිතන්නේ නැතුව මම ඒක කරන්නේ. ජීවිතය ගැන හිතන්නේ නැතුව අපි කරන්නේ. ඒක අපේ වගකීම. බුදුරජාණන් වහන්සේ සාමිච්චි පරිපන්න ගුණ අපිට දේශනා කරනවා. ඒ මොන ප්‍රශ්නේ තිබ්බත් නොවනා යුතුයකම වගකීම ඉටු කරන වෙලාවේ අපි ඕනම දෙයක් මේ මොහොතේ මම කතා කරන්නේ සත්බොජ්ජංග තුනේ. නැත්නම් මට කතා කරන්න බෑ උගුරුහිර වෙලා තියෙන්නේ. අපේ යුතුයකම කියන කාරණේ මතු කරලා සමාජයට දිය යුතු දේ කියන කාරණේ මතු කරලා නොවනා අපේ සියලුම පීඩාවන් මතු කරලා අපි අර සත්බොජ්ජංගයන් මතු කරගෙන ධර්මය අපි ලෝකෙට දෙනවා. ඉතින් ඒක සෑම කෙනෙක් ඒ අපි මේ පූර්වාදර්ශයක් දෙන්නේ. මම කවුද කියලා කියනවා නෙමෙයි. දෙයියනේ ඔබලා දුර්වල වුණොත්
බලවත් අකුසල් විපාකයන්ට අපිට මුහුණ දෙන්න වෙනවා. එහෙමයි. බලවත් අකුසල් විපාකයන්ට. අනුන්ගේ මෙහෙකාරකම් කරන කවුද මෙහෙකාරකම් කරන්නේ කියලා කියනවා. සංසාරේ ණය වෙච්ච අයමයි නෝනා. ණය වෙච්ච අයමයි යදේ අර අර පල්ලිහාම රැකියා කරන පල්ලිහාම කාටවත් අගෞරව කරනවා නෙමෙයි. මේක තමයි මේ ධර්මය. ඒ සමාජයේ මේ පන්ති බෙදීම මේ ආකාරයෙන් ඒ වෘත්තීන්ට අදාළව මිනිස්සයා යොමු කරන්නේ නෝනා අපේ වගකීම් අපි හරියට ඉටු නොකරන නිසාමයි. එනිසා කවුරුන් හෝ භික්ෂුවක් හැටියට මගේ වගකීම මං ඉටු කරන්නේ නැතුව ලෝකයාගෙන් සිව්පසේ ගන්නවා නම් නෝනා ඊළඟ ජීවිතේ මමත් කොළඹ මාකට් එකේ බඩු කරගහන මිනිහෙක් වෙන්න පුළුවන්. මං ඒක හොඳ ආකාරවම දන්නවා. එනිසා මං කවදාක්වත් නෝනා දිලම් පසක් මට පූජා කළත් ඇල් වතුර විවිධරුවක් පූජා කළත් හිත පිරෙන්න මං එයාට පින් දෙනවා. එහෙමයි. හිත පිරෙන්න මං එයාට පින් දෙනවා. මොකද මට ණයකාරීත්වයක් අවශ්‍යයි. මට ඕනේ ණය මිදෙන්න. එනිසා අපි ලෝකයේ ප්‍රයෝගී කරගෙන අපි මිදෙන තැනට එන්න ඕනේ. ලෝකයේ ප්‍රයෝගී කරගෙන අපි විනාශ වෙන තැනට නෙමෙයි අපි ආයුත්තේ. මේ ලැබුණු අවස්ථාවේදී පාසල් දරුවා ප්‍රයෝගී කරගෙන විදුහලේ ගෞරවනීය ගුරුතුමා ගුරුතුමිය සුගතිය සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පාසල් දරුවා උපයෝගී කරගෙන පින්වන්ත ගුරුතුමා ගුරුතුමිය උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්න. එහෙමයි. එන්න. එච්චරයි. එතනදී තමනුත් සාක්ෂාත් වෙලා දරුවාටත් අපි නිවැරදි මාර්ගය කියලා දෙන්න. එන්න. ඒ මොකද මේ මොහොතේ නොවනා මේ වගකීම තියෙන්නේ පාසලටමයි. මොකද වර්තමානයේ දේශපාලන තුමන්ලාගෙන් අපිට මේවා බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ල මාර තුෂ්ණාවේ මහා සැඩපාලට අහුවෙලා පිස්සු නටමින් ඉන්න කාලයක්. එනිසා ගුරුතුමා ගුරුතුමී දක්ෂ වෙන්න ඕනේ දපාසල් දරුවාගේ විනය මීට වඩා ශක්තිමත් පවත්වගෙන යන්න. ඒ වගේමයි මාධ්‍යවලුනුත් වැඩි වැඩ කරනවා. විද්‍යුත් මාධ්‍යවලු. මොකද දරුවා පුතේ තරුවක් කරන තැනට ගෙනෙම සුදුසු නැහැ. එහෙමද? දරුවා ජාතික මට්ටමින් තරුවක් කරන තැනට ගෙනෙම සුදුසු නැහැ. මොකද පාසල් වල අපිත් පාසල් වල ඕනතරම් විවිධ ප්‍රසංග තියෙනවා, ක්‍රීඩා උත්සව තියෙනවා, හැම සැලකිනියක්ම අපේ කාලෙත් තිබ්බා. නමුත් ඒවා පාසල තුල නැත්නම් පාසල් පාසල් අතර. නමුත් එහෙම නෙමෙයි නෝනා මාධ්‍ය විසින් අද පාසල් දරුවාව ජාතික තරු බවට පත් කරලා නැටුම් මාංශයෙන් ගීතාංශයෙන් මහා විකාරයක් කළා දරුවාව විකෘතියක් බවට පත් කරලා තියෙනවා. ඒක ඔබලා පිළිගන්න. තේරෙනවද? ඒ නිසා පුතේ පාසල් දරුවා එවැනි ජාතික තරු බවට පත් කිරීම නම් ඒ දරුවාට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරෙනවද? එතන බරපතල අනතුරක් සමාජයට කරනවා පුතේ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම වැඩිහිටියෝ තරුණයෝ ඒවට ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒවා තරඟකාරී කරලා ඒගොල්ලෝ තරුවවට පත් කළාට ප්‍රශ්නයක් නැහැ පුතේ. පාසල් වයසේ දරුවන් නම් අතෙන්ට ගැනීම බලවත් වැඩි වැඩක්. එහෙමනම් ලබ නිර්දාත් උදෑසන 6ට සිරස FM පන්සල් මළුවේදී අපි මුණ ගැහිමු. ඔබට තෙරුවන් සරණයි.